Good evening, everyone. Distinguished guests, key speakers, all participants. On behalf of ICT, you all are welcome to our Gov Activation Forum. We are so happy to see you together here. A big thanks to each and everyone present here to join our Gov Activation Forum. Super Sandeva Keva, Oba Surajanatama, Adadina, and Baraja Diddy Sansa Sada Pemini, Sieluma Aradi Samutan Saha, Sieluma Sahabagu, Rajaha. පෞද්ගලික ආයතන නිලධාරී ICT ආයතනයේ සාදරයෙන් පිළිගනු ලබනවා. This is not another forum. This will help you to find the solution for your organization technology challenges. And also you will be able to participate with our digital journey. මේ තවත් එක්තරා සංසදයක් නොවන බව කාරුණිකව සලකන්න. මම එසේ කියන්නේ කෙසේ දෙයක් මක්නිසාද මෙම සංසදයේ සහභාගී ඔබ සැමට ආයතන මැත්තේ තිබෙන තාක්ෂණික ගැටලු සඳහා පිළියම් ලබා ගැනීමට ඒට හේතුකාරක වන තාක්ෂණික ගැටලුවට උපදෙස් ලබා ගැනීමට ඔබ සියලු දෙනාටම මෙහි අවස්ථාවක් ලැබී ඇත. ඒ වගේම ඔබ සැම දෙනාටම අපහා මේ තාක්ෂණික ඩිජිටල් ජර්නි එකේ එනම් තාක්ෂණික ගමනේ සමාජික කි පාර්ශවකරුගේ අපහසුතාවල් වැඩිගෙන ඒමට හැකියාවක් ඇත. මම ප්‍රථමයෙන්ම ICT ආයතනයේ ඩිජිටල් ආර්ථික නිලධාරී අනුරුද්ධි අල්විස් මහතාට සාදරයෙන් ආරාධනා කර සිටිනවා තාක්ෂණික ඩිජිටල් එකොනොමි එක එහෙම නැත්නම් අපි ඩිජිටල් ආර්ථිකය ගැන වචන ස්වල්පයක් ඔබෙන් තමයි මේ සංවාද මණ්ඩපය ආරම්භ කරන ලෙස අඳුර ඔබටයි මේ අවස්ථාව සන්ධ්‍යාවක් good afternoon to everyone digital ගමනේ තවත් ඉතාමත් වැදගත් දෙයක් මොකද අපි රටක් හැටියට digital ආර්ථිකය ගොඩනගද්දී අපිට මේක අත්‍යවශ්‍ය පුරුකක් තමයි අත්‍යවශ්‍යම අන්න පළ අනුර අපිට ඔබ ඔබේ වාස්තනයේ තාක්ෂණ දෝෂකය සීමි බාධාවක් තියෙනවා මේ ජර්නි එකේ මොනවද අපි යන්න හදන ගමන පොඩ්ඩක් පැහැදිලි කරනවා අපිට තියෙනවා ගෝල්ස් එහෙම නැත්නම් අපි යන කර්මාන්තයේ දියුණු කිරීම ඒක අපි 3 බිලියන් කියන ඩොලර්ස් කියන ගෝල් එකක් මේ ඇවිල්ලා පෞද්ගලිකාංශයේ ඒ වගේම අපිට තියෙනවා ලොකු අරමුණක් ඒ කියන්නේ රටේ ඒ වගේම තාක්ෂණය විසරණය කරන්න ඒ කිව්වේ අනෙකුත් දෛනික ජීවිතය සහ තමන් කරන රැකියාව ඉතා හොඳින් කරගන්න ඒ වගේම මේකේ තියෙන වැදගත්ම වැදගත්ම කොටස තියෙන සම්බන්ධයත් අපිට අවශ්‍ය ලක්ෂ 3ක අධික සේවකීන් අපි රටට ප්‍රාදේශීයව මේ කලාපීය පොකුරු බිහි කිරීම. ඒ කියන්නේ ඒකත් අපේ ඉකොනොමිකේ කෑල්ලක්. ඇත්තටම විතරක් යොමු කරොත් අපිට මේ රටේ ඉදිරි ගමන යන්න කොහොමද බෑ. ඒකේ ලොකු බං කිව්වා වගේම ලොකු පුරුකක්, ලොකු දායකයක් හැම දෙයකටම අපි හිතමු ආයතනයක් රෙජිස්ටර් කරන්න ගියත් ලියාපදිංචි කරන්න ගියත් ආයතනයක ඉදින්දා වැඩ කරන්න ගියත් ඒ වගේම රාජ්‍යාංශයේ අපිට ලොකු දෙයක් කරගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ ධාරිතා වර්තනයේ රජයේ සේවකයන් ඉතාම වැදගත් කරලා තිනවා අපි පිළි අරගෙන තිනවා අපේ කණ්ඩායම අපේ ටීම් එක ඒ වෙනුවෙන් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට ඒ ගැන කතා කරන හින්දා අපි හැම ඒ ආයතනයකම රජයේ අපි අපි එන්ගේජ් වෙන අපි හමු වෙන ඒ ආයතනය ඉදිරියට ගොඩනගන්න බෑ ඒකින්ද අපි ඒක බලන්න අපි අලුතෙන් මොඩලයක් ගේනවා ඩිජිටල් මැචුරිටි මේක හදපු එකක් දැන් අවසාන අධියරේ තියෙන්නේ ඒක අපි දියත් කරනවා ඊළඟට අපි
රජයේ සේවකයන් අනුර අනුර සභාව වෙන දිස්ත්‍රික්කරට ඔයාගේ ලයින් එක පැහැදිලි නෑ මේ අපි යම් කිසි ඇසස්මන්ට් එකක් අපි ඒ ඒ පිළිබඳ අධ්‍යනයක් කරනවා ඒ වගේම ඊට පස්සේ අපි ගවර්න්මන්ට් සීලස් අනුර ඒ තනතුර ඒගොල්ලන්ගේ නිසිතා වර්ධනය කළා රටට මේ ඩිජිටල් කොන් එක එක්ස්කියුස් මී සර් ව්‍යාපාරක ලෝකයට දොරවල් අරින්නත් අපිට පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ අපි බලාපොරොත්තු වෙනවා මේ රජය තුලින් මේ වෙනස කරන්න රජය ඇතුළෙම අපි අඳුරාගත් චේන්ජ් අපේ මේ නැෂනල් ස්කිල්ස් ෆ්‍රේම් ජාතික නිපුණ තා මේ ඒ ඒ අපිට මේ මේ රජයට අවශ්‍ය වෙන මේ ක්‍රියාදාමය කරලා අපි ඉදිරියට ගෙනියන්න. ඉතින් මෙන්න මේ අපේ කණ්ඩායම ඉගෙන යොමු වෙලා ඉන්නවා. ඉතාම සුභ ගමනක් අපිට යන්න පුළුවන් ජයග්‍රහයි ගමනක්. සමාවෙන්න තාක්ෂණ දෝෂයක් අනුර ඇත්තරම දැන් මේ වෙලාවේ ජැප්නවල ලොකු මීටින් එකක් අතරතුර තමයි අපිට අපි රවතුවේ මම හිතා ලොකු තාක්ෂණ දෝෂයක් තිබ්බා අපිට කියපු දේවල් පැහැදිලි වෙන්නේ නැහැ නමුත් අපි ඊළඟ අංගයට යන්න අපි සූදානම් වෙලා තියෙනවා කෙසේ වෙතත් අපි සමාවෙන්න පුළුවන් තමයි අනුරව මේ සංසදයේ මැදදී ඔහුගේ ඔහු අපි නැවතත් කනෙක්ට් කරගන්න අපි උත්සාහ කරනවා මම ඊළඟ අංගයට ඉගිලා අංගෙ වෙත අපි ගමන් කරනවා ඒ අපේ අපේ විශේෂ කතාවක් තියෙනවා රාජ්‍ය නිලධාරියෙකුට ඇත්තටම මේ රාජ්‍ය ආයතනවල තිබෙනව ප්‍රශ්න මොනවද ඇත්තටම ඔහු ඒ ප්‍රශ්න විසඳන්නේ කෙසේද කියන එක ඉතාමත් තාක්ෂණික දැනුමක් ඇති ඒ සම්බන්ධව ලොකු අවබෝධයක් ඇති තුෂාර සුරවීර මහතාට ඔහු ඇඩිෂනල් සෙක්‍රටරි මිනිස්ටර් ඔෆ් ජස්ටිස් තුෂාර සුරවීර මහතාට මම කාරුණික ආරාධනා කරලා තියෙනවා ඇත්තට රාජ්‍ය ආයතන වල තිබෙනා වූ ගැටළු මොනවාද කියලා ඒහා සම්බන්ධ ඔබ ආයතන විසින් දැනට කරගෙන යති විසිතු මොනවාද කියලා අපව දැනුවත් කරන ලෙස සුබ දහවලක් සිනෝ දිනාටම හැමෝටම මාව ඇහෙනවද ඔව් අපිට හෙඩ් ඔෆ් ක්ලියර් ඔව් ඇහෙනවා මං හිතන්නේ කලින් එකේදී මෙසේජස් ගොඩක් ආවා කතා වෙහෙන්නේ නැහැ කියලා and also I saw messages somebody is requesting to speak in English as well so I thought I will speak both in Sinhala and English the languages two languages that I can use as presenter introduced me ma vandula dunna vidiyata I am Addition Secretary at the Ministry of Justice තුෂාර සුරවීර මම තුෂාර සුරවීර අධිකරණ අමාත්‍යාංශයේ අතිරික්ත ලේකම් මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි දෙයක් මොකද්ද මේ new normal එකේ අපිට තියෙන challenge එක කියලා so what I wish to speak is today the challenges that we have as the government servants in this new normal situation as you can see I'm in casual because I am working from home from today from the morning onwards I have been working from home so I thought I should be practical and without no wearing a shirt and a tie that I'll be like this man ada udey indan gedara indan weda kale working from home udey indan man meetings walata hitiye me vidiyata ai thin man hethuwa meke dit mama me vidiyata me innawa kiyala without me tie dala shirt dala ehema inne nathuwa මම එක ස්ලයිඩ් එකක් පාවිච්චි කරනවා අධිකරණ අමාත්‍යාංශ හැටියට අපිට තිරිච්ච චැලෙන්ජස් සහ අපි කොහොමද පොඩි පොඩි දේවල් වලින් ඒව ඕවකම් කළේ කියලා අපිට පැහැදිලි වෙනවා මම දන්න උතන ලොකු ස්පෙක්ට්‍රම් එකක මේ මං හිතන්නේ රජයේ සේවක නිලධාරීන් ඉන්නවා සමා මයික් එක මියුට්
Yes, sorry. ගොඩක් වෙලා වුණත් මේ නෑ නෑ හරි හරි හරි. පොඩි අන්තිම වචන දෙක is okay. Only few words actually we use. Right. මම කියන්න හැදුවේ මේ මෙතන ඉන්නවා ගොඩක් කට්ටිය එක එක ලෙවල් වල කට්ටිය. සමහරු tools පාවිච්චි කරනවා ඇති, සමහරු systems පාවිච්චි කරනවා ඇති මේ අලුත් COVID situation එකේදී වැඩ කරන්න. නමුත් මම කියන්න යන්නේ හැමෝටම ගැළපෙන විදිහට සරල දේවල් ටිකක් කොහොමද මේ සරල දේවල් වලින් අපි අපේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න කියලා. So I have a slide, but I'm going to tell you simple tools that we have to kind of get adapted to make sure that we work during the COVID-19. We do our duties properly. So I have one slide. This is the only slide that I have. මම මේක slide එක පාවිච්චි කරන්නම් මට කියන්න තියෙන පණිවිඩේ ඔබ හැමෝටම දෙන්න. Shamendra, can we put it on presentation mode? You can see the slide, but it's not in the presentation mode. Now it's presentation mode. All right. Okay. Good. Thank you very much. Just give a minute. Hope everybody can see the slides, no? Properly. Yes. Very good. So whatever said and done, even this COVID-19 period, government expect us to work as normal and achieve targets. බෑමම දන්න විදිහට රජය බලාපොරොත්තු වෙනවා අපි එදිනෙදා වැඩ කටයුතු ඒ විදිහටම කරන්න සහ අපිට එදිනෙදා දීලා තියෙන ටාගට්ස් ගෝල්ස් achieve කරන්න. So there cannot be delays in what we do because the services to citizens has to be there. එදිනෙදා වැඩ කටයුතු ඒ විදිහටම යන්න ඕනේ. So what are we going to do? So I propose that we use simple and available tools that we have. මම යෝජනා කරන්නේ තියෙන පොඩි පොඩි ටූල්ස් ලොකු ලොකු ඒවට යන්න කලින් මේ තියෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි ටූල්ස් අපි පාවිච්චි කරමු සහ පාවිච්චි කරනවාද කියන ප්‍රශ්න ඔබගෙන් අහන්න. So what are these tools? මොනවද මේ ටූල්ස්? It could be a simple SMS. It could be WhatsApp. It could be WhatsApp groups or as everybody knows tools like Zoom or whatever where we can talk to each other. මොනවද මේ simple tools? Message එක යවන message එකක් වෙන්න පුළුවන් WhatsApp messages වෙන්න පුළුවන් WhatsApp groups වෙන්න පුළුවන් එහෙම නැත්නම් හැමෝම පොඩි ළමයි පවා දැන් පාවිච්චි කරන Zoom වගේ technologies වෙන්න පුළුවන්. So with these tools I think we can make sure that most of our work can be done as usual like we do in physical terms. මේවා පාවිච්චි කරනවා නම් මම හිතන්නේ අපේ ගොඩක් වැඩ අපිට පුළුවන් transform කරගන්න අපි අර කලින් physically හම්බ වෙලා කළා වගේම කරන්න. At least within the government, within employees, may not be possible for the citizen, but at least ape api edineda karana weda bohomayak raja ayathana athara o tam tamange sahodara ayathana athara mewa karaganna puluwa. So we'll be able to do within the government. So therefore I believe we need to encourage working from home. There are government guidelines and other guidelines as well. But as much as possible, we should make sure and encourage working from home. අපි encourage කරන්න ඕනේ gedara indan weda karana eka. ඒකට රජයේ ආයතනයේ guidelines උත් තිබුණා. එහෙම නැති වුණත් ආයතනයක ප්‍රධානීෙක් හෝ තීරණ ගන්න කෙනෙක් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ gedara indan weda karana eka promote කරන්න. ඒකට අදාළ tools සහ පහසුකම් සපයලා දෙන්න. So we need to convert most of our physical work into electronic. අපි physically කරන දේවල් මං හිතන්නේ අපි electronic විදියට convert කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. මං උදාහරණ දෙක තුනක් දෙන්නම් මගේ කතාවේ අන්තිමට අපි මොනවද එහෙම කරපු දේවල් කියලා. When we are going on electronic the existing rules and regulations and the guidelines may not be applicable. So we may have to formulate simple guidelines on how to use the digital technologies. එතකොට අපිට සිද්ධ වෙනවා අපි අර එදිනෙදා physically හම්බ වෙලා කරන ක්‍රමවේදයට නැතුව electronic ක්‍රමවේදයට කරනකොට ඒකට අදාළ guidelines සහ ශාමින්ද slide එක ගියා. It come again. Yes. අපිට සිද්ධ වෙනවා ඒකට අදාළ ක්‍රමවේද සහ
ප්‍රොසෙස් එක ගයිඩ්ලයින්ස් උපදෙස් මාලාවක් නිකුත් කරලා ඒවා හැමෝම අතරට පත් කරන්න. මෙන්න මෙහෙමයි මේ ඉලෙක්ට්‍රොනික වර්ෂන් එකේදී අපි වැඩ කරන්න කියලා. මේ කරුණ ටික මුලින්ම කරන්න පුළුවන් නම් මම හිතනවා අපිට ගොඩක් අපේ මේ COVID-19 සිටුේෂන් එකේදී එළියට යන්න නැතුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ගෙදර සිට වැඩ කරමින් මේ අලුත් නෝමල් එකේදී අලුත් තත්ත්වයේදී වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. I sincerely believe that with this new normal situation during COVID situation with following all the health regulations, we will be able to kind of fulfill most of our work if we fulfill these small steps. Okay, let's move on to our experiences at the Ministry of Justice. අධිකරණ අමාත්‍යාංශයේ අපි මෙම කරපු එකේ experience මොනවාද? පළවෙනි experience එක තමයි මම ඔබ සමග එක share කරගන්නේ. මේ දවස්වල අපේ යනවා ලොකු ව්‍යාපෘතියක් port automation කියලා. These days we have a huge project called port automations. We are going to automate all the courthouses in Sri Lanka into electronic. සියලුම ලංකාවේ උසාවි සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා පරිගණක කරගත කරන්න යනවා. එතකොට so we had planned a bid submission on June 3rd. June මාසේ 3 වෙනිදා අපිට තිබුණා bid submission එකක්. Actually apparently it was planned come and as normal come and submit the bids to the office. සාමාන්‍ය විදිහට office එකට ගිහලා bid submit කරන්නයි තිබුණේ. නමුත් මැයි මාසේ 25 වෙනිදා අපිට දැනගන්න හම්බුණා ජූනි 3 වෙනිදාත් පහු කරලා සංචරණ සීමාවන් දානවා ජූනි 7 වෙනිදා වෙනකම් මුලින්ම ඊට පස්සේ ඒක දික්ුණා. So we came to know by 25th of May government has announced imposed travel restrictions beyond June 3rd up to June 7th. So meaning that nobody would be able to come and hand over the bids to our office. Mind you, this is a big tender, so we are expecting bulky documents, 50-100 page documents. So what are we going to do now? By this time we had extended twice the bid submission. E dawasa wenakota deparak api bid submission ekak dik karala thibune. So tawat dik karaganna kaludin ape timeline ekak hadu karaganna beri wenawa. So we had extended twice. So if we extended further, first is we don't know whether travel restrictions will be extended further. Ehemama una it was extended further. Which was we converted into electronic. We took a quick decision. We decided, okay, we will let the submitters submit electronically. Then we came up with changes. අපි තීරණය කළා නෑ අපි ඩේට් එක වෙනස් කරන්න නැතුව ඉලෙක්ට්‍රොනිකලි මේක සබ්මිෂන් එක බාර ගන්නවා. එතකොට අපිට කල්පනා කරන්න තිබුණා අභියෝග. ඕකේ. දැන් ගෙවල් වල ඉන්න කම්පලට කොහොමද ඔෆිස් එකට ඇවිල්ලා මේ බිඩ් එක හදන්නේ? ඒගොල්ලන් කොහොමද ගෙදර ඉඳන් බිඩ් එක හදන්න බෑ ඔෆිස් එකට එන්න ඕනේ ඔක්කොම දින ඔෆිස් එකේ. ඒගොල්ලෝ කොහොමද ඔෆිස් එකට එන්නේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. චර ලොකු නමව දන්නවා ඊමේල් හැම මේකකම තියෙනවා රෙස්ට්‍රික්ෂන් එකක්. ඊට පස්සේ මේක physically ගෙනල්ලා බාර දුනොත් වෙලාව බලන්න විතරයි තියෙන්නේ. එතකොට මේකෙදී තියෙන මේගොල්ලන්ට කොහොමද අපේට ගයිඩ් කරන්නේ? So we had problems. How do we make sure that we will facilitate the to campus elections and do this within document and then submit the bulky documents via email, because email we all know there's a restriction. So what we did was we consulted ICTA. So we use ICTA's email. We made sure that we have a special mailbox. We made sure we opened it for a heavy submissions, bulky attachments, and we made sure that we issue guidelines to all the bidders and share with them over email and publish in our website as well, that this is how we are supposed to do. අපි publish කරා guidelines මෙන්න මෙහෙමයි ඔබ කරන්න ඕනේ කියලා. අපි වෙනම ICT consult කරලා email එකක් හදාගත්තා. ඒකට ලොකු documents එවන්න පුළුවන් විදිහට email facilitate කරගත්තා. ඒක test කළා. ඒකේ security පැත්ත බැලුවා. මොකදලා අපි guidelines issue කළා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නොවෙන්න. මෙන්න මේ විදිහට තමයි ඔබ මේක submit කරන්න ඕනේ කියලා. So then we had planned everything. In the meantime, we issued letters to each and every company to use that in the letter with the certain names that we got from them, go to office even during travel restriction times.
specifically to go and go to office and do this document bid document api eyagulanta wenama liyung issue kala email haraha travel restrictions tiyana kala simayedi office ekata gihilla me do it bid document ekak wenum weda karanna paare yanna puluwan edita onta facilitate kala so peacefully සහයෝගීලු අපි ඔයගොල්ලන්ට ටූල්ස් අරන් දුන්නා equipment සරන් දුන්නා අපි හිතන්නේ නැති විදිහට උසාවිය ඒ ගැන හිතලා zoom තාක්ෂණයෙන් teams තාක්ෂණයෙන් සමහරක් අය එච්චර ලොකු නැත්තම් skype තාක්ෂණයෙන් පවා සමහරක් විට නීතිඥ මහත්තුරු සහ අනිත් අය සම්බන්ධ කරගෙන කරනවා so most of the courts very interestingly they use zoom technology some even skype to connect the lawyers and prisoners etc for virtual hearing so that's how the court works and if we even conducted very complex these technical evaluations with bids so today morning we had about 4 hours of a meeting evaluating all those bids that we sub court we had about 5-6 team members sharing all the documents on the screen we went document by document it is a technical evaluation in a normal day that we go to a separate place maybe spending about a day and complete but we did everything online so that's my experience on how to adapt into the new normal situation so with the simple tools available I believe we can do a lot of things to make sure that we work as normal even this COVID-19 period so that's my experience මගේ experience එකේක සුළු තාක්ෂණයේ දැනට තියෙන available තාක්ෂණ tools ක්‍රමවේද පාවිච්චි කරලා COVIDත් සාමාන්‍ය වර්ධි අපිට වැඩ කර පුළුවන් අපි ඉන්නේක බොහොම ස්තුතියි චාමේන්ද්‍ර Thank you Mr. for explaining us in government organizations so challenges we face So challenges we face as government officers in new normal situation, and he has very clearly explained how we can get rid of them simply manner. Thank you again, Mr. Tushar. So again, over to Hironi. Thank you, Bhavani. Next, I would like to invite Mr. Hironi Samarasekara, the Chief Technical Officer at ICTA. To deliver brief introduction on the solutions which was already implemented by ICTA to the current issues in government organizations. ඉතින් ඊළඟට මම ආරාධනා කර සිටිනවා හිරන්නේ සම්රසේකර මහත්මයාට ඉහතදී සඳහන් කළ ගැටලු සඳහා ICTA ආයතනය විසින් දැනටමත් ඉදිරිපත් කර ඇති විසඳුම් පිළිබඳ අප සැම දැනට සුබ මධ්‍යනක් චාමේන්ද්‍ර ස්ලයිඩ් එක එක ප්‍රසන්ට් කරන්න පුළුවන්ද නැත්නම් මම ප්‍රසන්ට් කරන්නද හරි හිරන්නේ අපම ෂෙයා කරන්න හරි රුපියල් 201යි ගන්න 201යි 202 202යි 92 එහෙම ආයෙ නැමේ චමෙන්ද ඉරන්නේ මම වට ෂෙයා කරන්න මේ ඇක්සස් ප්‍රමිෂන් දෙන්න හරි ඔකේ ඔකේ so then you can share sure I'll be the multiple okay you okay, can share okay. your presentation from your side okay thank you සුබ මධ්‍යනක් මගේ ස්ලයිඩ් එක පේනවද කියලා මට කවුරු හරි තවරු කරන්න පුළුවන්ද yes we can okay okay I will first provide the explanation and my speech in Sinhala then I will do a recap on using the English language me avasthavadi mama me
ඔබට සඳහන් කරන්න යන්නේ මේ ICT එක මගින් හදලා තියෙන බොහොම බොහොම simple solutions කීපයක්. අපි මේ වලට කියනවා software as a service කියලා. Software as a service කියන්නේ අපිට අපේ ICT එකේම තියෙන අපේ government cloud එක. දැන් දැන් අපි Google වගේ එකක් Google Gmail වගේ එකක් පාවිච්චි කරනකොට ඒගොල්ලොන්ගේ අපි කියන public cloud එකකින් තමයි මේවා අපි access කරන්නේ. ඒ වගේම government එකට purpose built අපි cloud එකක් තියෙනවා. අපි ඒ cloud එකෙන් අපි services කීපයක් හඳුන්වා දීලා තියෙනවා. අපි ඒකට කියන software as a service. එතකොට ඒවා internet එක through අපිට consume කරන්න පුළුවන්. ඒකම මම ඊට අමතරව ඔය කියන ආද ගෙනියන්නේ නැද්ද කියලා? ICT එකට පිටින් අපි 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 හඳුනාගත්ත සමහර ටෙක්නොලොජි සමාවෙන්න මේ ඇප්ලිකේෂන්ස් කීපයක් උත් අපි මෙතනදී ඔබ සමග බෙදා ගන්න කැමති. ඒතකොට ඒ ඒ ඒ දැනුම ඔබට ඔබගේ අර work from home දැන් අපි ගෙදරින් ඉඳන් වැඩ කරන නිවසෙ සිට වැඩ කරන පිළිවෙලට බොහොම උදව් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පළවෙනිම මම කියන්නම් මේක Slack කියලා application එකක්. එහෙම නැත්නම් තාක්ෂණයක් කියන්නේ කිව්වොත් වැරදි. ඒක application එකක්. මේක ඇත්තටම ICT එක මගින් නෙමෙයි කරන්නේ. මේක අපි අඳුනාගත්ත එක්තරා instant messaging කියලා අපි කියන්නේ. අපි දැන් WhatsApp වලින් කරන instant messaging වගේම තවත් එක solution එකක්. නමුත් මේක WhatsApp වලට එහා ගිහිල්ලා මේක දැන් ආයතනික මට්ටමේ ආයතනයටම මේ Slack workspace එකක් පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ Slack වල තියෙන channels කියන concept එක. එතකොට ඔබේ අපි තමු finance department එක, එතකොට මේ HR department එක, එහෙම එහෙම අපේ functional departments තියෙනකොට අපිට ලේසියෙන් අපිට channel එකක් ඒ සඳහා වෙන් කරගෙන සමහරවිට public channel එකක් වෙන්න පුළුවන්, private channel එකක් විදියට අපිට හදන්න පුළුවන්. ඒ විදියට තමයි අපේ ආයතනික මට්ටමින් communication කිරීමේ ඉතාම පහසුයි මේ වගේ තාක්ෂණයක් හෝ application එකක් භාවිතයෙන්. Slack කියන්නේ තවත් එක් instant messaging solution එකක්, එහෙම නැත්නම් collaboration solution එකක් පමණයි. නමුත් මේ වගේ තවත් applications තියෙනවා. මෙතන අපිට ඔබ සමග මේ බෙදා ගන්න ඕනේ මේ මේ concept එක. මේ වගේ concept එකක් මේ 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 ප්‍රොබ්ලම් එක, මේ ඉන්ස්ටන්ට් මැසේජින් කියන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන ප්‍රධානම ආයතනික මට්ටමේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන ඕනෑම ඇප්ලිකේෂන් එකක් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. Slack ඉතා හොඳ උදාහරණයක්. ඒ කියන්නේ දැනට ඔබ ආයතන එහෙම සොලියුෂන් එකක් එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එකක් නැත්නම් මේක ඉතාමත් හොඳ ෆ්‍රීලි යූස් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් Slack. හැබැයි මේක ෆ්‍රී වර්ෂන් එකේ යම් යම් ලිමිටේෂන්ස් තියෙනවා. නමුත් ඒ ලිමිටේෂන්ස් වලට යටත් ඔබට මේ ස්පෙෂලි මේ වගේ යුනිවර්සිටි එකට වැඩ කරන කාලෙකදී ඉතාමත් ඵලදායීව වැඩ කරන්න පුළුවන්. ඊළඟට හඳුන්වලා දෙන්න කැමති meet.gov.lk. මේක ඇවිල්ලා අපි ලංකා ගවර්න්මන්ට් කවුඩ් එකේම අපි අපි හොස්ට් කරලා තියෙන ප්‍රොවයිඩ් කරන සර්විස් එකක්. මේක ඇවිල්ලා Zoom වගේ Zoom වලට ඉතාමත් කිට්ටු, එමෙතන Teams වල වීඩියෝ කොන්ෆරන්සිං වලට ඉතාමත් කිට්ටු සොලියුෂන් එකක් අපි ගවර්නමන්ට් එකේ අපි ගවර්නමන්ට් එම්ප්ලොයිස් ලට මේක අපි ෆ්‍රීලි ප්‍රොවයිඩ් කරනවා. මේකට අපි කියන්නේ meet.gov.lk කියලා. මේක ඕපන් සෝස් ප්ලැට්ෆෝම් එකක් තමයි අපි මේක භාවිත කරන්නේ. ලංකා ගවර්නමන්ට් ක්ලවුඩ් කියන අපේ ගවර්නමන්ට් එකේම තියෙන ක්ලවුඩ් එකේ තමයි අපි මේක හොස්ට් කරලා තියෙන්නේ. ඉතාම secure විදියට ආරක්ෂිතව වීඩියෝ කොන්ෆරන්සිං සහ ඔඩියෝ කොන්ෆරන්සිං කිරීමේ හැකියාව මේ සම්බන්ධ මෙහි අන්තර්ගතයි. ආයතන මම හිතන්නේ 200කට අධික සංඛ්‍යාවක් ඉතාම හොඳින් වීඩියෝ කොන්ෆරන්සිං කරගෙන යනවා මේ මේ ප්ලැට්ෆෝම් එක භාවිතයෙන්. Zoom එහෙම නැත්නම් ඒ වගේ තවත් තියෙන Teams වගේ solutions පාවිච්චි කරනකොට ඒක ඒ සඳහා විශාල බුදලක් වැය කරනවා. විශේෂයෙන්ම අපි අපේ ආයතනයේ කීප දෙනෙක් අතර ඒක අපි මේ බෙදාගත්තොත් accounts අපිට ගොඩක් අවශ්‍යයි. නමුත් මේ ඔස්සේ අපිට ෆ්‍රීලි අපිට ලබා දෙන්න පුළුවන් ඒ account එක. මේ වෙනකොට meet.gov.lk අපි telecommunication company mobile operators la saha api me antarjala seva sapayanan visin me meet.gov.lk eka egolonge work and learn package walata data plans walata me wenota add karala thiyena. එතකොට මේකෙන් යන data අර මේ concessionary rate එකකට තමයි
යන්නේ. ඒතර ඒ පහසුකම් Zoom Teams වගේ තාක්ෂණ වලටත් තියෙනවා. Meet එකටත් ඒ හා සමානම concessionary අඩු මුදලකට තියෙන packages වලින් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හඳුන්වා දෙන්න කැමති tracker.gov.lk කියලා. මේක අපි හඳුන්වා දෙන්නේ issue tracking වලට. දැන් අපි ගොඩක් දැකලා තිනවා ආයතන මට්ටමින් ලියුම් එනවා, ඊමේල් එනවා, ඒතර request එනවා, letters තැපැල් මාර්ගයෙන් එනවා. ඒ වගේ ගොඩාක් අපිට පණිවිඩ එනවා issues, ඒ කියන්නේ issue tracking වගේ අපිට requirements තියෙනවා. තමරන්න මේ අපි ICT ආයතනයේම දැන් අපිට තියෙන තත්ත්වය අනුව අපිට ගොඩාක් අපිට රික්වෙස්ට් එනවා මේ අනිත් රාජ ආයතන වලින්. එතකොට අපි මේ මේ සොලියුෂන් එක, මේ ට්‍රැකර් කියන ඉෂු ට්‍රැකින් සොලියුෂන් එක අපි යූස් කරනවා අපේ ICT ආයතනික මට්ටමේ අපේ එන එන රික්වෙස්ට් ටික ට්‍රැක් කරගන්න. මම වෙලාව මට තියෙනවා නම් මම ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්නම් මේ මේ හැම ඇප්ලිකේෂන් යාම. ඒකම අපි drive.gov.lk කියලා අපි අලුත් සේවාවක් තෙන් හඳුන්වා දීමට සූදානම් වෙමින් පවතිනවා. මේක ඇවිල්ලා අපි කියන්නේ file storage as a service. මේක බොහොම සමානයි Dropbox, එහෙම නැත්නම් Google Drive. මේකෙන් කරන්නේ ඔබට වෙන් වෙච්ච ඔබට ඔබේ ආයතනයට සහ ඔබට වෙන් වෙච්ච ස්ටෝරේජ් එක cloud page ලංකා ගවර්න්මන්ට් cloud එකේ තියෙන ස්ටෝරේජ් එක ඔබට ලබා දෙනවා. අපි හිතමු 20GB කියලා. එහෙම නැත්නම් ඊටත් වඩා ප්‍රමාණයක් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා ඔබ ආයතනය සහ ඔබට තියෙන අවශ්‍යතාවය අනුව. එතකොට ඔබගේ කම්පියුටරේ තියෙන ෆයිල්ස් අපිට ඔටෝමැටිකලි සින්ක් කරන්න පුළුවන්, ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙන්න දාන්න පුළුවන් ඒ ක්ලවුඩ් එකට. එතකොට ඒක බෑකප් එකක් විදිහට වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒ drive.gov.lk පාවිච්චි කරනකොට ඔබට හැකියාව තියෙනවා ඒ ෆයිල් ෂෙයා කරන්න, තමන්ගේ ආයතනයේ මේ තමන්ගේ කලීග්ස් අත් එක්ක ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා. මේ මේ විශේෂයෙන්ම මේ applications or solutions හතර තමයි මට හඳුන්වා දෙන්න අවශ්‍යතාවය වුණේ. මෙතනදී ප්‍රධානම දේ අපි point out කරන්න ඕනේ අපි මේ රජරාජ සේවකයාගේ ඵලදායිතාවය වැඩි කිරීම තමයි අපි ප්‍රධානම අරමුණ. චාමේන්ද්‍ර මට හැකියාව තියෙනවද මේක demonstration එකක් කරන්න? හිරන්නේ අපිට last session එකේ practical session එකක් තියෙනවා. ඔය ඒකට අපි අන්තිම මොහොතේදී අපි ඒක කරමු. හරි හරි. මම ඉංග්‍රීසියෙන් session එකක්. ඒකදී අපි track එක සහ slack පොඩි ඉංග්‍රීසියෙන් අපි පිළිවෙත් කරමු. Thank you very much. Okay. So welcome everybody. Good afternoon to everybody. In this presentation, I wanted to showcase few of the solutions or applications that we at ICT would like to share with you all. Most of these solutions are served out of the government cloud. It's a private cloud, purpose-built cloud for the government. We call it the Lanka Government Cloud. And especially in this pandemic situation, there's a big demand for government employees to work remotely, more efficiently. And so in this list, the very first one, we would like to share this application called Slack. This is used for instant messaging. This is we internally use it at ICT as well. There is a free version where you can use. The point or the message that we want to share here is not to specifically use Slack, but to have some sort of an instant messaging application for your workplace, so that you can easily communicate with each other. Of course, you can, as Sushar mentioned, of course you can use technologies like applications like WhatsApp as well, but Slack provides a slightly enhanced experience in terms of how you can collaborate, right? This can have its own private and public channels for your organization, so which becomes very, very easy and very easy to communicate with anybody in this in your organization. And it's it has end-to-end security as well. Again, I'm saying that we are not specifically mentioning about Slack, but we want to let you know that there are similar technologies or applications such as Slack, which can achieve the same
collaboration or instant messaging within an organization. The next one that we'd like to share is the meet.gov.lk. It is a software-based video conferencing solution, very similar to what you have seen with Zoom or let's say Teams. One significant characteristic of this is completely hosted on the Lanka government cloud, which is in our private cloud, the government's cloud, and it's secure, and it has and we offer this service free of charge to your organizations. So we have 200 plus organizations already making use of this service as of now. With the help of telecommunication companies, we have included this service as a in work from home data packages Very sorry for the disturb. There are a few questions raised on the via chat. Chamindra? Right? They're asking if they want. Hiranya, can you hear me properly? I can hear you now. Sorry. Yes. Hiranya, there are five questions actually based on the chat, because some of the officials they are asking if they want to install the Slack or meet.gov.lk, what is the procedure? Is there a limitation? If you can answer those questions, that would be great. Yeah. Right. So basically, Slack, you are free to use. I mean, it's not controlled by ICTA. It's a solution is available out there. You can go to slack.com and you can sign up for a workspace using your email address, and then you can simply start. So you don't have to liaise with ICT for that. Then of course we have other solutions like Teams. Teams also has Slack-like instant messaging features, and there's Facebook Workplace. There are the alternatives as well. So you can use whichever that suits your organization. So again, Slack, Microsoft Teams has that. Facebook Workplace has those features. So you can directly go to those sites, Google, and find those out. Meet.gov.lk, you can get in touch with ICTA. We have something called Elgin Help Desk, which has a hotline. I can share the hotline number in the chat momentarily. Same goes for tracker.gov.lk services. You can write to ICTA or connect with our help desk, and we will be more than happy to provide you the access. Thank you very any much, other Hiranya. Questions, Shamit? Yeah, thank you very much, Hiranya. So we have any question, Q and answer session later on. So during that time, so we all the government officers, you can ask if there are any questions, you can ask from us, all the panels, right? So any language, ඔයගොල්ලෝ හැමෝදෙනාටම ඔයගොල්ලගේ තියෙන ප්‍රශ්න ඔයගොල්ලගේ ආයතනයේ මේ කියපු tools කොහොමද දාගන්නේ කියලා solutions ඔයගොල්ලෝ ආයතනයේ ගන්න කොහොමද කියලා අපි Q and answer එකක් තියෙනවා ප්‍රශ්න උත්තර ප්‍රශ්න සහ ඒකට අවශ්‍ය උත්තර සපයන අපි 4:30 විතර ඒ වෙලාවේදී අපිට ඔයගොල්ලෝ සිල් දෙනවට ඔයගොල්ලගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් අපිට. එතෙක් ඔයගොල්ලෝ chat එකට දාන ඒවා අපි සියලු දේම අපි note කරගෙන ඉන්නේ සටහන් කරගෙන ඉන්නේ ඒ සඳහා අපි ඔයගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙනවා. Bye. මම යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද චමිදර question එකකට? පුළුවන්. ඔව් මේ meet.gov.lk වෙන ඒ පහසුකම දැන් work and learn packages වලට add කර තියෙන්නේ මට confirm කරන්න පුළුවන් TRC එක මගින් එක තහවුරු කරලා තිනවා ඒකින් ද ඒ අදාළ ආයතන සමග සම්බන්ධ වෙලා මේ සේවාව ලබා ගන්න පුළුවන් ඕනෑම work from home and learn packages තියෙනවා ඕනෑම telecommunication provider කෙනෙක්ගෙන් ලබා ගන්න පුළුවන් I forgot to mention about the tracker.gov.lk and that is an issue tracking solution. Again, it is hosted on the Lanka government cloud. Therefore, we have ensuring security on that. And we have already, for your information, we have already made use of that solution for His Excellency the President, the Kamasamaga Pilisandara program. All the queries that are generated from these villages that His Excellency visits are now tracked and
updated and status checked through tracker.gov.lk. Similarly, so we have been in discussions with the Department of Motor Traffic, Land Reform Commission to see the suitability of tracker.gov.lk to fulfill some of their requirements. So we are seeing a lot of tracker.gov.lk. So I would like to request you all to explore on that, and please get in touch with us if you have a similar requirement. Drive.gov.lk is very similar to you can think of as a similar solution like Google Drive, Dropbox, but the difference is drive.gov.lk is completely hosted on the Lanka government cloud, and it's therefore secure, and it's all the data remains within the shores of Sri Lanka. Yes, I think I covered most of the solutions. And if you have any questions, feel free to get in touch with us, ICTA, write to us, or you can simply call our LGN help desk. So, we can provide you the necessary acts and further information. Thank you. Yes, thank you very much, Hiranya. Right, so we will have a time to discuss question and answers, and we will share our email addresses and contact details. How to get all information and how to get the technology advice. So we'll share end of this meeting. Right, thank you very much. So next, I would like to invite Kanchana Sudugala, Chief Mr. Kanchana Sudugala, Chief Digital Government Officer, to address you. Kanchana, over to you. Good afternoon, everyone. සෑම දිනාටම ඇඩ්‍රස් කරන්න පුළුවන් විදිහට so මුලින්ම මම හිතුවා මේ ප්‍රසන්ට් කරන්න to give you a view of this is the digital government framework ICTA is currently adopting මේක මට පෙන්වන්න ආයතනයක් විදිහට සහ මේ අපි කවුරුත් රජයේ ඒ එන පොලිසිස් සහ ඒ දැක්ම තුලින් අපි අලුතෙන් හදා ගන්නවා ඉදිරි දැක්මක් එහෙම යද්දී මොකද්ද ICT ආයතනයෙන් දැනට ඩිජිටල් රාජ්‍ය සංකල්පය යටතේ මොන වගේ දැක්මක්ද අපි තියෙන මොන වගේ රාමුවක් තුල වැඩ කරන්න යනවද කියන එක ගැන පොඩි අදහසක් දෙන්න ඕනේ කියලා මට හිතුණා මුලින්ම යනු තමයි මම මේ රාමුව දැම්මේ මේකෙදි ඉතා සරල දෙයක් තියෙනවා ඔයගොල්ලෝ බැලු බැලමටම පේනවා ඇති foundation built and operated by ICTA foundation ඕනම ගයක් දානකොට අතිවාරමක් තියෙනවා so what is the foundation layer දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා LGN කියන එක government cloud එක so ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා identity platform එකක් සහ data exchange platform එකක් නිපදවන්න මම ඒගෙන ඉස්සරහට කතා කරන්න ඒ පදනම පාවිච්චි කරගෙන we are going to use that framework and core infrastructure foundational infrastructure in order to offer shared solutions podwe rajya saha janathawata paichcha karanna puluwan danata api karala thiyena vyapriya api navatha saraya vyapruti sikak nam karagena thiyenawa me idiripat karana ewa shared solution widiyata thamai yanne ewa ict mage paathagena yana sewawan widiyata ita amatharawa api andunagat areas ටිකක් හොයාගෙන එදිම අධ්‍යාපන වේවා සෞඛ්‍ය වේවා අධ්‍යයනය ප්‍රවාහන වේවා ඊට අපි කියන ලයින් ඔෆ් බිස්නස් කියලා ඒ අංශවල හඳුනාගත් ප්‍රධාන ව්‍යාපෘති කිපයකට අපේ අවධානය යොමු වෙලා තියෙනවා මේ ඔක්කොම වල අපි බලාපොරොත්තු වෙන්නේ ඊතුරු දෙක මම එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය නැහැ කොමන් ඇක්සස් සහ කාටද සේවා දෙන්නේ කියලා මේ ෆ්‍රේම්වර්ක් එක තුලින් අපි කොහොමද ජනතාවට කඩිනම් සේවාවක් පහසු කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට තව යමක් එකතු කරන්නේ කොහොමද ලබා ගන්නේ කියන අරමුණින් තමයි අපි
මේ කටයුතු කරන්න. එසේම ජනතාවට එම් කඩිනම් සේවාව කාර්යක්ෂ සේවාවක් ලබා දී මේ කටයුතු කරන අතරතුරේම කොහොමද අපි රජයේ ඇතුලේ වැඩ කටයුතු කාර්යක්ෂම කරන්න කියලා. එමෙන්ම අපි දන්නවා මේ ඉකොනොමි කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක්. එතකොට රජයක් විදිහට රාජ්‍ය අපි කොහොමද පහසුකම් සලසන්නේ? How are we going to facilitate the business community? Increase the ease of doing business. කියන්නේ ඒ අරමුණ යටතේ කොහොමද අපි මේ ව්‍යාපෘතික align කරලා how are we going to consider these projects? How are we going to improve the existing infrastructure in order to facilitate these initiatives? ඉතින් ඒ අරමුණ යටතේ අපි ව්‍යාපෘති ගණනාවක්ම සූදානම් කරගෙන යනවා. මෙතනදී මේ අද තියෙන මේ සාකච්ඡාවට මම තෝරාගත්තා එම මේ ව්‍යාපෘති වලින් කිහිපයක් කාලේ තියෙන කාලයත් සමග ඔබට බොහෝ දැනුවත් කරන්න. ප්‍රධානම ව්‍යාපෘති තමයි දැනගත් දැනුවත් කළ යුත්තේ ICT ආයතනයේ මූලිකත්වයෙන් සහ මේ රෙජිස්ටර් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් පාත්වාගෙන යන බලයන ශ්‍රී ලංකා යුනික් ඩිජිටලි අයිඩෙන්ටිටි ෆ්‍රේම්වර්ක් ප්‍රොජෙක්ට් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. අපි ඊ රාජ්‍ය සංකල්පය ගත්තොත් නැත්නම් ඩිජිටල් රාජ්‍ය සංකල්පය ගත්තොත් මේකේ ෆන්ඩමෙන්ටල් එක තමයි බේසිස් එක තමයි ඕනෑම පුද්ගලයෙකුට ඩිජිටල් ස්පේස් එකේ ඩිජිටල් අවකාශයේ තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකියි. දැනට මේ මොහොතේදී ඒක කරන්න හරි අමාරු. දැන් අපි ෆිසිකලි කෙනෙක් ගියත් රාජ්‍යාතනයකට වෙන සේවාවක් දෙද්දී උපැන්න සාතිකයක් இல்லයි ග්‍රාම සේවකයෙක් සාතිකයක් இல்ல එහෙම නැත්නම් ID කාඩ් එකක් இல்லයි පළවෙනිම කාරණේ විදියට මහන්සි ගන්න හැමතිස්සෙම මේ පුද්ගලයා මේ කියන පුද්ගලයාමද මොහු කියලා තහවුරු කරගන්න. අපි අන්තර්ජාලය හරහා යනවනම් කෙනෙකුට පුළුවන් පාස්වර්ඩ් එකක් දෙන්න user ID එකක් දෙන්න නමුත් ඒකෙන් 100% තහවුරු කරන්න බෑ. මේ පුද්ගලයාමයි මේ ඉන්නේ කියලා. මේ වෙන කෙනෙක්ගේ ඉන්නේ කියලා. එතකොට අපි ගත්තොත් අනෙකුත් දියුණු රාජ්‍යයන් මේ ගමන ගියේ කොහොමද කියලා මම හිතනවා මෙතන රැස්වලා සීන most of you guys are somewhat familiar. ඔගොල්ලෝ කවුරුත් අහලා ඇති ආධාර් ඉනිෂියේටිව් එක මේ මේ ඉන්දියාවේ කරලා තියෙනවා. එස්ටියා එස්ටෝනියා ඉනිෂියේටිව්ස් කීපයක් තියෙනවා. යනාදිවස මේ 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 හැම රාජ්‍යයකින් බලාපොරොත්තු වෙන්නේ මේ හා සමාන ව්‍යාපෘති තුලින් පුද්ගලයන්ට පහසු සැලසීම. දැන් මේ ව්‍යාපෘති අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ICT ආයතනයේ යම් යම් අවස්ථාවලදී කරන්න බැලුවා සාර්ථක වුණේ නැහැ. නමුත් මේ සැරේ මේ ආයතන දෙකේම ඒකායන අරමුණක් තියෙනවා මෙම ව්‍යාපෘතිය කළා නිම කරන්න. මේ අනුව අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ මුල කාලයේදී දැනටමත් පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දීලා තින්නේ හැම පුද්ගලයෙකුටම නැවත සැරයක් ජාතික ඇඳුම් පතක් ඉෂු කරන්න. අය මේ පුද්ගල ලියාපදිංචි මූලිකත්වයේ ඒ ක්‍රියාවලිය තුළ බලාපොරොත්තු වෙනවා එම පුද්ගලයන්ගේ බයෝමැට්‍රික්ස් කීපයක් ලබා ගන්න. ඒ හරහා ඉෂු කරන ඩිජිටල් අයිඩෙන්ටිටි කියන එකෙන් ID කාඩ් එකත් එක්ක ඉෂු කිරීම තුළින් හැකියාව ලැබෙනවා ඔහුට බය නැතුව අන්තර්ජාලයට ගිහිල්ලා තමන්ගේ සේවාව තමන්ට අවශ්‍ය සේවාවන් රාජ්‍ය සේවාව වේවා පෞද්ගලික සේවාව වේවා අන්තර්ජාලය හරහා ලබා ගන්න. එතකොට ඩිජිටල් ප්‍රසන්ස් එකක් ලබා දීම තමයි මේකේ මූලිකම අරමුණ. ඉතින් මේකේ මම හිතන ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතියක් අපිට මේ කරන්න ලැබුණොත් මේ රජයේ වැඩ කරන විදිය සහ අපේ ඉකොනොමියකට විශාල දායකත්වයක් ඒක කියලා. ඉතින් මේ ගැන යම් දැනුවත් කිරීමට මම හිතනවා වඩාත් සුදුසුයි කියලා. විශේෂයෙන්ම ඊළඟ අවුරුද්දේ මුල් කාර්තුවේදී අපි මේක දියත් කිරීමට බලාපොරොත්තු වෙන බැවි. ඒ සමගම මට කතා කරන්න ඕනේ කියලා හිතුණා තවත් ව්‍යාපෘති දෙයක් ගැන. මේ දෙක ඔබ දැනටමත් දන්නා you already know this ලංකා රාජ්‍ය ජාලය සහ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියන එක. දැන්ටමත් මෙව ස්ථාපිතයි. නමුත් අපි බලාපොරොත්තු වෙන එන අවුරුද්දේදී විශේෂයෙන්ම අපිට අවශ්‍යයි දැනට තියෙනවට වඩා මේ මේ දැනට තියෙනවට වඩා මේ පුළුල්ව මෙම ජාලේ මේ දියත් කරන්න සහ දැන් තිබෙනා වූ යම් යම් බාධා අපිට කොහොමද නවත්ත ගන්න කියන කාරණේ තමයි අපි ගොඩක්ම අවධානය යොමු කළ තියෙන්නේ. ඉතින් යනවා අපි බලාපොරොත්තු වෙනවා මේ දැනට තියෙන network එක වෙනස් කරලා මීට වඩා කාර්යක්ෂම මීට වඩා cost efficient සහ මීට වඩා fast මේ network එකක් විදිහට ලංකා රාජ්‍ය සේවා සේවාව ලබා දෙන්න සහ government cloud එක දැනටත් රාජ්‍ය ආයතන 100කට වැඩිය තමන්ගේ සේවාවන් මේ තුල host කරලා තිනවා. රාජ්‍ය ආයතනයක් මම හිතන්නේ කිසිම හේතුවක් තියනවා කියලා
සර්වර් රූම් එකක් තියාගෙන තමන්ගේ සේවාවන් හොස්ට් කරන්න. මොකද ඒකට හේතුව මේ රාජ්‍යයේ ගාමන් ක්ලවුඩ් එකේ අපිට පුළුවන් ඒක නිකන් ස්ථාපනය කරන්න. මුදලක් නැතුවම ඒක රජයේ ප්‍රතිපත්තියක් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කැපැසිටි දෙක දෙගුණ තුන්ගුණ මට්ටමක තරමට අපි ඒක වැඩි කරමින් පවතිනවා. ඒ වගේම ඩේටා එක්ස්චේන්ජ් එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දත්ත කාර්යක්ෂමව හුවමාරු කරන්න යන ආදී කටයුතු සඳහා. අවසාන වශයෙන් මේ මේ ව්‍යාපෘති හතර ගැන මම වචනයක් කතා කළ යුතුයි කියලා හිතුව විශේෂයෙන් මේ කොවිඩ් අවදීදී අපි බලාපොරොත්තු වෙනවා දැන්ටමත් මේ මූලික වැඩ කටයුතු කර අවසන් සෑම රාජ්‍ය සේවකයෙකුටම ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ගාමන් සේවාව. දැන් Yahoo, Gmail ගොඩක් අනිකුත් එක එක ජාති ඊමේල් පාවිච්චි කරනවා. මේදී රජයේ ලේඛන ගනුදෙනු කිරීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. එම නිසා ලක්ෂයක් දක්වා user account වල බලාපොරොත්තු වීමට සැකෙනවා. ඒකට මූලික කරුණු දැන්ටමත් දාලා ඉවරයි. එවෙන්ම මේ COVID එකත් එක්ක අපිට ආපු වැදගත්ම කාරණයක් තමයි අපිට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න අපිට ජනතාවගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යා යුතුයි මේ මේ ප්‍රශ්න අස්සේ. ඒතර එම නිසා අපිට හැකියාව තියෙයිද අන්තර්ජාලය හරහා ලියලා අත්සන් කරලා ඇප්ලිකේෂන් එකක් දාන්න. ඊට පස්සේ සපෝටින් ડોකියුමන්ට් දාන්න. ඉතින් මේකට අපි හොයලා බලලා මේකටත් ව්‍යාපෘතියක් අපි ආරම්භ කර තිබෙනවා. එයත් එන අවුරුද්දේ මැද වෙනකොට අපි දියත්ගෙන බලාපොරොත්තු වෙනවා ඕනෑම රාජ්‍යතනයකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එමෙන්ම වීඩියෝ කොන්ෆරන්සින් ෆැසිලිටියක් ඉස්සල්ලා හිරන්‍ය මහත්මයා පැහැදිලි කරේ අන්තර් මේ කම්පියුටරේකින් හරහා අන්තර්ජාලයෙන් වීඩියෝ කොන්ෆරන්සියක් ෆැසිලිටි එකක් පවත්වාගෙන යමු. මොකද මේක එක නෙමෙයි. අපිට අවශ්‍යයි මීටින් රූම් සෙටප් එක. අපි කියමු ඩිස්ත්‍රික් ලේකම්තුමාට රැස්වීමක් හැදවන්න ඕනේ. ඔහුගේ ඔහුගේ ශ්‍රවණාගාරයේ පිරිසක් ඉන්නවා. නමුත් අනිත් තැන් වලත් ඉන්නවා. සෝ එවැනි මීටින් රූම් සෙටප් එකක් යටතේ කොහොමද කාර්යක්ෂමව අපි මේ මෙවැනි මේ 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 කොවිඩ් කරදර ASCII සහ මේම මේ රිමෝට්ලි සම්බන්ධ වෙන පහසුකම් ලබා දීලා කරගෙන යන්නේ කියලා අපි දැනටමත් බලාගෙන යනවා. අවසාන වශයෙන් මේ කොවිඩ් එකත් එක්ක ආපු අනිත් කාරණේ තමයි නොයෙකුත් ගෙවීම් තියෙනවා රජ ආයතන වලට කරන්න. සහය රජ ආයතන වලින් ලබා ගන්න මේ මේ සේවාව ලබා ගැනීමේදී කළ යුතු. එසේනම් මේක කොහොමද අපි කාර්යක්ෂම කරන්නේ? අපිට අමාරුයි බලාපොරොත්තු වෙන හැම රජ ආයතනයක් ප්‍රසම්පාදන කටයුතු කරලා මුදල් අනුමත කරගෙන මේ වෙන වෙනම මුදුකාංග කරගෙන කොහොමද මේ 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 තරම් සේවාවන් ගොඩක් නිපදවන්නේ කියන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා මේකට අනිත් පිළිතුර තමයි අපිට හැකියාව තියෙනවා නම් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් දෙන්න. ඒ හරහා ඕනෑම රාජ්‍යතනයක ගෙවීම් පහසුවෙන් ඒකට සම්බන්ධ වෙලා ජනතාවට ගෙවීමත් රාජ්‍යතනට ලබා ගැනීමටත් පහසුකම් සැලසීම පිටුවා ඒක තමයි වර්තමාන කාලයේ වැදගත්ම සේවාවක් වෙන්නේ කියලා. ඉතින් එමෙනිසේ එම සේවාවත් අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ මැද වාගේ දියත් කරන්න. ඉතින් මූලික වශයෙන් මගේ මේ අද කුත්තුලා තියෙන කාලේ මම බලාපොරොත්තු වුණා මේ 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 ඉදිරියට අපි කරන්න බලාපොරොත්තු වෙන ඔයගලන්ට වැදගත් දැනුවත් වීම වැදගත් කියලා හිතන මෙම ව්‍යාපෘති පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්න. ඉතින් මම හිතන්නේ මගේ කාලය අවසන්. චමේන්ද්‍ර බොහොම ස්තුතියි සුබ දිනාට සවන් දුන්නට. Thank you very much. බොහොම ස්තුතියි පාත්‍ර මහතා. ඇත්තටම අද දින අද ආරම්භ වන්නේ මේ කොවිඩ් 19ත් සමග අප ආයතන වල තියෙන චැලෙන්ජස් මොනවද? මොනවද තියෙන ෆාස්ට් ටෙක්නොලොජි? ඒහා සම්බන්ධව ඉත ආයතනයත් සහ ඊට අමතරව වෙනත් පෞද්ගලික ආයතනත් ඒ වගේම තවත් රාජ්‍ය ආයතනවල මේ හා සම්බන්ධව කළ තියෙන දේවල් ඔබ සමග බෙදා ගැනීම තමයි මූල කරුණ වන්නේ. So that we can share the technology, the what it has been done, and also some of the government organization, they have been done some of the technological solution. So we can share with you. That is the purpose of this Gov Activation Forum. මේ අමතරව මහිතර පාචර මහතා අපේ හිරන්‍ය මහතත් ඕර් කතා කරා පැහැදිලි කරා මොනවද අපේ ඉස්ට ආයතනෙමින් අපි දෙන්න පුළුවන් සොලූෂන්. මට පේනවා චැට් එකේ ඉතාමත් ප්‍රශ්න වගේක් තියෙනවා අපිට අහලා අපි ඒ සියලු ප්‍රශ්න වලට උත්තර දෙනවා මේ අවසාන භාගයේදී සියලු ප්‍රශ්න වලට අපි උත්තර දීමට සහ ඔයාලට ප්‍රශ්න හැමදෙයක් අපි අවස්ථාව ලබා දෙනවා. Kiruni, over to you. Oh.
මීළඟට digital gov activation forum හෙවත් digital සංවාද මණ්ඩපයේ මූලික අරමුණ පිළිබඳව ඔබ සැම දැනුවත් කිරීමට මෛතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ICT ආයතනයේ දාර්තා සංවර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහත්මයාට. So before next we'd like to introduce Mr. Samir Jayawardena, who is the director of capacity building at ICTA, to explain the objective of the digital gov activation forum. Over to you, Mr. Samir. Okay, thank you. Hope everyone can hear me. Chairman, hope you can hear me. Yes, right? We can hear you properly, Samir. Okay, thank you. So let me share my screen with you. Mama, my screen එක share කරන්නම් වැඩි වෙලා නොගෙන ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වුණාට මම හිතන්නේ මේ පළවෙනි අවස්ථාව අපි මෙහෙම කටයුත්තක් ආරම්භ කරන මම ඊටම කෙටියෙන් මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් එකක් තමයි අපි මේ ඇයි මේ අද හම්බෙලා ඉන්නේ මේක අහඹ අවස්ථාවක් නෙමෙයි අපි හම්බෙච්ච එක අපි හම්බෙලා ඉන්නේ යම්කිසි හේතුවක් හින්දා ඔබට මේ පේන්නේ මේ වෙනකොට ගරු ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඩිජිටල් ඉකොනොමි ස්ට්‍රැටජි එකේ අපි තිබෙන මූලපයික සැලැස්මට අනුව කැපැසිටි බිල්ඩින් කියන ඒරියා එකේ තියෙන ගෝල්ස් සහ ඒකට අදාළව ක්‍රියාත්මක කරන්න තියෙන කටයුතු මේකෙන් තුන්වෙනි කොටස විතරක් අද අවධානය යොමු කරමු එතනදී ඔබට පේනවා රාජ්‍යංශය සම්බන්ධයෙන් අපිට ලැබිලා තියෙන ගෝල්ස් මොනවද ඒ සම්බන්ධයෙන් අපිට කරන්න සිදු වෙන කාර්යය වගකීම මොකක්ද කියන එක මම ඉතාම ඉක්මනින් ඉස්සරහට යන්නම් මේකම තව චුට්ටක් ඉදිරියට පැහැදිලි කරන්න අපි ගත්තොත් අපි අවසාන වශයෙන් සටහන් වෙන්නේ මේ සිටිසන් සෙන්ට්‍රික් ඩිජිටල් ගවර්න්මන්ට් එක. එහෙම නැත්නම් පුරවැසි කේන්ද්‍රීය රාජ්‍යංශයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර මෙතෙන්ට යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 3මාරක් ඇතුළත මේ කාර්යය මේ රවුමේදී අපි කරන්න උත්සාහ කරනවා නම් සාර්ථකව අනිවාර්යෙන් අපිට මෙතන සංවර්ධනයක් කරන්න වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරන්න වෙනවා. මොකද මේක කෙටි කාලීනව ලොකු කල්චරල් ෂිෆ්ට් එකක් අපිට කරන්න වෙනවා. මොකද මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කියන එක හැමතිස්සෙම අපි බලපුවාම වෙන්නේ එන්ටර්ප්‍රයිස් එකක උනත් රාජ්‍යංශ ආයතනයක උනත් ආයතනයට වැඩිය පළවෙනියම මේකේ බලපාන්නේ ඒකේ වැඩ කරන පිරිස. එහෙම නැත්නම් people කියන ෆැක්ටර් එක. ඒ කියන්නේ අපි ඩිජිටල් සවි ගවර්න්මන්ට් එකක් නම් අපි by default ඩිජිටල් ගැන ධනාත්මක ආකල්පයක් දරනවා නම් මේ මේක අපි positively embrace කරනවා කියලා අපි කියනවා. එහෙම කරනවා නම් අපිට අත්‍තරව මේ ගමන යන්න ලේසි. එහෙනම් මේ competent people ඒ කියන්නේ වඩාත් ශක්්‍යතාවයෙන් යුතු කණ්ඩායමක් රාජ්‍යංශයේ මේකට නිර්මාණය කිරීම තුලින් තමයි අපිට රාජ්‍යංශයේ ආයතන වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන්. එහෙම වුණොත් විතරයි අපිට මේ පුරවැසියන්ගේ සර්විස් ඩිලිවරි එක මත සේවා ලබා දීම වඩාත් ඵලදායී වෙන්නේ. ඒතර මේක කරන්න අපි මොනවද කරන්නේ? මේ තියෙන අපි ප්‍රධාන කරුණු තුනක් අපි කරන මේ තියෙන අපේ ඉලක්ක සහ අපි සිදු කළ යුතු දේවල් මේ කාලය ඇතුළත අපි ඩිජිටල් මැචියුරිටි මොඩල් එකක් ගවර්න්මන්ට් එකට මේ වෙනකොට හදාගෙන යනවා. දැන් ඒක මැද අදියරක තියෙන අපි මේක දියත් කරන්න බලාපොරොත්තු වෙන සැප්තැම්බර් මාසයේ අග වෙනකොට තොරමුළු ලංකාවේම රාජ්‍ය ආයතන වලට තමන් කොතන දින්නේ ඩිජිටල් මැචියුරිටි එක. ඒ කියන්නේ තමන්ගේ ඩිජිටලි තමන් ඉන්නේ ඉවොලියුෂන් එකේ කොතන දින්නේ කියන එක හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒතර ඒ අනුව උන්ට පුළුවන් එතනින් ඉස්සරහට යන්න මොනවද කරන්න අවශ්‍ය කියන දේ නිර්ණායක සහ පහසුකම් ඉහරා ලබා ගන්න පුළුවන්. මේක අපි ආයතන 500කට ඇඩොප්ට් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 3 ඇතුළත. මේ වසර ඇතුළත අපි ඇත්තටම ආයතන 50කට වැඩි ප්‍රමාණයකට මේක ඇඩොප්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගවර්න්මන්ට් CDIOs අපි ගාව ඉන්නවා Chief Information Officers. නමුත් අපිට තියෙන ගැටලුවක් තමයි අපි දිගටම කතා කරගෙන මේක රෝල් එකක් විතර මේක ජාතික සැලැස්මත් එක්කලා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. මෙතනදී අපි බොහොම පැහැදිලිව දැන් අඳුනගෙන තියෙනවා මේ අලුත් strategy එකෙන් cabinet එකෙන් approve කරපු Chief Digital Information Officers ලා. කියන්නේ ආයතනයේ බලයක් තියෙන ඒ සම්බන්ධයෙන් වර්කීමක් දරන Chief Digital Information Officers ලා 500 දෙනෙක් අපි මේ අවුරුදු 3 ඇතුළත ශක්්‍යතාවෙන් යුතුව ආයතන ගත කරන්න කටයුතු කරනවා. ඊට සමාන්තරවම ආයතනයේ ඇතුලේ දියුණු වීම සඳහා ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් යුනිට්ස් 500ක් එස්ටැබ්ලිෂ් කරන්නත් ඊට අවශ්‍ය චේන්ජ් මැනේජ්මන්ට් අදාළ කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මීට සමාන්තරව ඔබට පේනවා ඇති තවත් වැඩ කටයුතු රාශියක් කැපැසිටි බිල්ඩින් ෆෝ ගවර්න්මන්ට් අතර සිද්ධ වෙනවා. අපි ගවර්න්මන්ට් පාර්ට්නර්ෂිප්ස් මැචියුරිටි ඇසෙස්මන්ට් එක කම්පිටන්සි ෆ්‍රේම්වර්ක් එකක් දැනටමත් අවසන් අදීරේ තියෙන්නේ සියුරුම රාජ්‍යංශය නිලධාරීන් වෙනුවෙන් ඩිජිටල් ගවර්න්මන්ට් සම්බන්ධයෙන් ෆෝරම් මීට අමතරව සමස්ත රාජ්‍යංශ ඩිජිටල් ලිටරසි එක කියන්නේ වඩාත් ඵලදායී ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන්න තියෙන හැකියාව විරණන් වන්නත් අපි කටයුතු කරනවා.
එතකොට මේ අද දවසේ අපි එකතුලා ඉන්නේ මේ ගව් ඇක්ටිවේෂන් ෆෝරම් එකත් එක්කලා. මොකද ගව් ඇක්ටිවේෂන් ෆෝරම් කියන්නේ අපි ඇත්තටම කතා කර කර ඉන්න පුළුවන් අපිට ක්‍රියාත්මක කරන්න තමයි යම්කිසි කටයුත්තකට යන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ඇක්ටිවේෂන් ෆෝරම් එක කියන්නේ යම්කිසි ඵලදායීව මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න යම්කිසි ඵලදායී විදිහට මේ යෙදවුම් පාවිච්චි කරන්න මෙහෙවන සංවාද මණ්ඩපයක්. මේක අපි අද පටන් ගත්තට මේක මේ අවුරුදු 3-4 ඇතුළත දිගටම සති දෙකකට එක එක ෆෝරම් එකක් ගන්න අපි හැම සති දෙකකම සැරයක් ඔබතුමාලා හම්බ වෙනවා. එතකොට ඔබතුමාලා හැම දිනාටම අපිත් එක්ක මීටඩ ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒතර මේ සම්මද කන්ටිනියස් ෆෝරම් එක يعني අපි දිගටම යාවත් කාලෙ වෙන සංවාද මණ්ඩපේ පවත්වාගෙන යන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේ next gen ගව් ඔෆිස කියලා concept එකක් ගැන අපි කතා කරනවා. next gen ගව් ඔෆිස කියලා කියන්නේ ඊළඟ අධියරේ මේ අපි ඊළඟ මේ transformation එකේ නායකත්වය ගන්න පුළුවන් කණ්ඩායමක්. අපි උත්සාහ කරනවා මෙහෙම කණ්ඩායමක් අඳුරගන්න හැම ලේයර් එකෙම. ඔබට පේනවා ඇති ඔවුන්ට අවශ්‍ය competency එක මොකද්ද කියන එක අපි අඳුරගෙන තියෙනවා මේ වෙනකොටත්. අපි ඔවුන්ට අවශ්‍ය තවත් පහසුකම් ඔවුන් පුහුණු කරන්න ඔවුන් අවස්ථා ඔවුන්ට මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය point scheme එකක් අඳුනලා දීලා ඔවුන්ව මේ සම්බන්ධයෙන් අපි ඉහළට ගොඩනගන්න උත්සාහ කරනවා. මේක හැම ලේයර් එකක් ඇතුළේම. එතකොට අපි බලාපොරොත්තු වෙන අවසානයේ ඔවුන් මේ digital රාජ්‍යකරණය කියන එක මිනිස්සු අතරට ගෙනියන තමන්ගේ රාජ්‍ය අනේ රාජ්‍ය තමන්ගේ පියර්ස් තමන් වටේ ඉන්න කණ්ඩායමට ගෙනියන ඉවෙන්ජලිස්ට් කෙනෙක්. ඒක සම්බන්ධයෙන් පහසුකම් සපයන්නේ. ඒක සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන කෙනෙක්. මේක ප්‍රායෝගිකව පාවිච්චි කරတဲ့ මනුස්සයෙක්. මේක සම්බන්ධයෙන් ශක්්‍යතාවයක් තියෙන කෙනෙක්. මේක සම්බන්ධයෙන් ධනාත්මකව බලන කෙනෙක් බවට පත් කරන්න. මෙහෙම පිටිසක් අපි උත්සාහ කරන හැම ලේයර් එකකින්ම අඳුරගෙන අපි යම්කිසි ඉන්වෙස්ට්මන්ට් එකකුත් කරලා ලක්ෂයක් දෙනවා මේ අවුරුදු 3 ඇතුළත 3-4 ඇතුළත අපි මේ විදිහට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒ හරහා මේ ඩිජිටල් ගවර්න්මන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් එකට ලොකු දායකත්වයක් උන් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට next gen ගව් ඔෆිසර් කියලා කෙනෙක් වෙන්න පුළුවන්. මේ අද ඇවිල්ලා ඉන්නේ ඔබ. මෙතන මේක අහම්බයක් නෙමෙයි කියලා කිව්වම මම ඒකයි. දැන් අපි විශාල ප්‍රමාණයකට මේක ඕන දකින්න ඇති. අපිට මම හිතන්නේ 500ක් විතර රෙජිස්ටර් වෙලා හිටියා. මෙතන මම හිතන්නේ 200කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඉතින් මේ ඉන්නේ අහම්බයක් නෙමෙයි. මේ ඉන්න ඔබලා ටික ඒ කියන්නේ යම්කිසි මේ පිළිබඳව හැකියාවක් තියෙන, අවශ්‍යතාවයක් තියෙන, දැනුමක් තියෙන, පරිචයක් තියෙන කණ්ඩායමක් තමයි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේ ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් next gen ගව් ඔෆිසර් කෙනෙක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ වගේ ලක්ෂයක් දෙන හරහා රටේ සමස්ත digital government transformation, digital රාජ්‍ය සංවර්ධනය වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනිය ගන්න අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම හරහා. So in nutshell, if I summarize the whole thing in English, so we are focusing on massive digital transformation in government. So capacity building would be vital for us to engage with whole spectrum, entire segment of the government. So cut across from leadership to bottom. So we are building a capable pool of people with adequate competencies so that they can be the evangelist. They can walk through to the government and disseminate knowledge among others and make a conducive environment for the digital government transformation across the board. So that's the whole we are meeting today. So I'm glad to hear a lot of things from you all. And our chief officers are also joining today. You saw three of them were here. And I see a lot of questions are also popping up. So let's move on with this initiative. This is not the end. This is just the kickoff. So let's get government activated. Thank you. Over to you, Chairman. Thank you very much, Samira. Bohom Isuti, Samira. අපිට ඇත්තටම මේ 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 සංසදයේ අරමුණ පැහැදිලි කරා. මම ඇත්තටම ඉතාම සතුටු වෙනවා මේ අපේ chat එක දැක්කාම අපේ පහන ප්‍රශ්න දැක්කාම මගේ අරමුණ අපේ ප්‍රාර්ථනා කරපු අරමුණ එහෙම් පිටින්ම ඒ ලෙසම හරියනවා වගේ අපට පේනවා. මොකද හේතුව සමහර අය මෙතන chat අපිට දාලා තියෙනවා ඒ ආයතන වලින් කරපු දේවල් තියෙනවා ඒකුල්ල කැමති මේ දේවල් තවත් ආයතන වලට දැමීමට හැමදාම තවත් ආයතන ඇඩප්ට් කිරීමට උදව් කරන්න ඒකල කැමති කියලා මේ chat එකේ අපිට ගොඩක් දෙනෙක් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුරුයි අපිට ඒක තමයි වෙන්න ඕනේ. මෙතෙන්දි මූලික අරමුණ සමීර පැහැදිලි කරා වගේ අපේ ඇත්තම තියෙන්නේ ගවර්න්මන්ට් ආයතන ඉන්නවා දක්ෂව ඉන්නවා. හැංගිච්ච දක්ෂව කට්ටිය ඉන්නවා. next gen ගවර්න්මන්ට් එක කියන්නේ ඔබ සෑම දෙනෙක්ම next gen එකට සුදුසුකම් ලබා පුළුවන්. අපේ මාකින් ස්කීම් එකක් තියෙනවා. මේ next gen ගවර්න්මන්ට් හැටියට ඔබට වෙන්න පුළුවන් ඔබ ආයතනයේ මේක ප්‍රෝග්‍රෑම් එකක් දැනගත් වෙච්ච එක්කෙනෙක් වෙන්න ඕනේ. ආයතනයේ යම් දෙයක් කරන්න පුළුවන් එක්කෙනෙක්, ආයතනයේ වෙනම කතා කරන්න පුළුවන්, ආයතනයේ වෙන ටීම් වර්ක් එකක් කරන්න පුළුවන්, ආයතනයේ සොලියුෂන් එකක් දෙන්න පුළුවන් එක්කෙනෙක්. කැමති හැම අයුරකින්ම සහභාගී වෙන කෙනෙකුට අපේ පොයින්ට් ස්කීම් එකේ පොයින්ට් එකක් කියලා කියන්නේ නෙස්ජට් ගව් ඔෆිස් කියලා. මූලික අරමුණ වෙන්නේ ඔවුන්ගේ වැඩවලට ඇප්‍රීෂියේෂන්, ඔවුන්ට අපු දිරිගන්නලා
ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීලා ඔවුන්ට අවශ්‍ය ට්‍රේනින් ලබා දීලා ඒ සමගම අපිත් කරන්නා වූ වැඩසටහන් වලට අපිව ඔබසහා එක්වන්න එක් කරගෙන වැඩ කිරීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ අපි මීළඟට යන්නේ තවත් ඉතාමත් වැදගත් කාර්යයකට ඒ තමයි ICT ආයතනයේ මගින් මෙතෙක් කරපු දේවල් ඇත්තම අපේ chief technology officer හිරන්නේ මහතා කාංචන තුඩගල chief digital officer government officer already අපි කතා කරලා තියෙනවා දැන් ඊළඟට අපි පැහැදිලි කරන්න හදන්නේ තවත් අලුත් දෙයක් ඒ කියන්නේ රාජ්‍ය ආයතන බිම් මට්ටමේ තියෙන ආයතන තම ආයතනයේ වෙනුවෙන් කළ දේවල් සහ ඒවා ඇගීමක් හැටියට ඒ ආයතන टेक्नोलॉजी यूज කළා තාක්ෂණීය යූස් ප්‍රයෝජනෙටගෙන සම ආයතන දිරිගන්වීමේ තාක්ෂණීය කෝ දිරිගන්වා ඇති කෙසේද කියන එක පැහැදිලි කිරීමට අපිට අපි ඐඩෙන්ටිෆයි කර අපි හඳුනාගෙන ඉඳලා තවත් නිලධාරී කීප දෙනෙක් රාජ්‍ය ආයතනවල ඔවුන් ඇත්තටම ලෑස්ති වෙලා ඉන්නවා ඔවුන් කරන ලද සොලූෂන්ස් ඔවුන් කරන ලද ඒ මෙවල අනිත් ආයතන වලට ලබා දීමට ඒගොල්ලෝ ඉතාමත් ආදරේ කැමැති උත්සුක විදිහට මේ අවස්ථාවේදී I would like to invite to Hiruni to introduce next event and to all the government officers who are planning to do their presentation Hiruni over to you thank you mr chamendra mage nilanga aaradhanaya cmc hi torutur taakshana pradhanani bandula ranathunga mahatmata ema aayathanaya magin mevana vita kriyaatmak karathi digital initiatives kilibandawa apasama danawak kirimata so before moving to the next step I would like to introduce mr bandula ranathunga the head of IT at cmc to explain the digital initiatives implemented by their organization over to you mr bandula handuna dima sambandha bon stuti chamendra कोलंबो महानगर सभा कोलंबो म्युनिसिपल काउंसिल එතකොට අපේ හිතවත් තුෂාර අතිරේක ලේකම්තුමා පැහැදිලි කරපු දේවල්ම තමයි අපි කලේ මොනවද කියන එක සම්බන්ධව කියන්න තියෙන්නේ. ඒ වගේ දේවල්. ඒ නිසා මම ඒවා කලේ සහ ඒවා සහ ඒවා කලේ කොහොමද කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එකම දේ දෙපොළකින් හෝ තව තැනකින් අහලා වැඩක් නැති නිසා මම දකිනවා මේ පවතින தত্ত্বය යටතේ පවතින தত্ত্বය තුල තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීම ආකාර දෙක එකක් තමයි අපි මේ වෙලා මේ දක්වා අහගෙන හිටපු අපේ කාංචන ඉදිරිපත් කරපු දේවල් වලට අමතර හැර අනිත් අය හැම කෙනෙක්ම කිව්ව ක්ෂණික තොරතුරු එහෙම මේ ක්ෂණික විසඳු එහෙම නැත්නම් low hanging fruits අතින් ගඩා ගන්න පුළුවන් පළතුරු වැඩිය මහන්සි නොවි කර ගන්න පුළුවන් දේවල් ගැන එක පැත්තක් අනිත් දේ තමයි අනිත් පැත්ත තමයි දීර්ඝකාලීන සැලසුම් සහගත විසඳු එතකොට අපි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන එකෙන් පටන් අරගෙන e-government e-governance කියන දෙයකට ඇවිල්ලා දැන් digital වලටත් ඇවිල්ලා මේ ආදි වශයෙන් මේ නම් වෙනස් වෙමින් යන එකම දේ වසර ගණනාවක් තිස්සේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයත් වරින් වර හඳුන්වා දෙනු ලබන අදාළ අමාත්‍යංශයත්
තවත් ආයතනත් තවත් ප්‍රජාවනු දැඩි උනන්දුවක් වෙහෙසක් මහන්සියක් ගත්ත දෙයක් තමයි දීර්ඝකාලීන බොහොම සැලසුම් සහගත විසඳුම් හඳුන්වා දීමේ ක්‍රියාව. මේ අපි මම අපි ඉන්න 150ක් 180ක් පමණ කණ්ඩායම එකකින් කෙනාටම බැලුවා මේ හැම කෙනෙක්ම වගේ අඳුන ගන්න පුළුවන් මට මේ අය මටත් මේ හැම කෙනෙක්ම දන්නා පරිදි ඒ දීර්ඝකාලීන විසඳුම් හඳුන්වා දීමේ ක්‍රියාවලිය සෑහීමකට පත්විය හැකි මට්ටමින් සාර්ථක වෙලා නැහැ. සමහර දේවල් ඉතා සාර්ථකව යන උදාහරණයක් ගත්තොත් එහෙම ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් පාවිච්චි කරන අය දන්නවා ඒක හොඳ විසඳුමක්. ඒකෙන් අපි මේ රටට දැනෙන ලොකු දේවල් කරලා තියෙනවා. ඒක පාවිච්චි කරලා තියෙනවා. LGN එක පවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඊට අමතරව අර ලයින් ඔෆ් බිස්නස් කියන මට්ටමේ හඳුන්වා දෙන්න උත්සාහ කරපු දේවල් අසාර්ථක වීම සහ ප්‍රමාණවත් පරිදි සාර්ථක නොවීම තියෙනවා. මේ මේ පවතින තත්වය හොඳ පිටුවහලක් නා ඒ එවැනි දේවල් නැවත හෝ නැවත ක්‍රියාත්මක කිරීමට හෝ එහෙම නැත්නම් ඉදිරියට ගෙනියගන්න. මම වඩාත් සතුටටපත් වෙන්නේ මේ ගිලුණු නැවේ කියන්නේ අර පොසිටි එක ගාව ගිලුණු නැවේ නෙමෙයි. නැව ගිලුණත් ගොඩට ආව වටිනා දෙයක් තමයි මේ වෙලාවේදී අපිට අර හඳුන්වා දීමට විසඳුම් හඳුන්වා දීමට යාමේදී ඇති වූ බාධක යට ගියා හෝ නැති වී ගියා. ඒ අපි මේ විසඳුම් හඳුන්වා දීමට උත්සාහ කරද්දී ක්‍රියාත්මක වෙද්දී ඒවට තිබිච්ච බාධක එක්කෝ යට ගියා එහෙම නැත්නම් නැති වී ගියා. ඒ නිසාම කොළඹ මහනගර සභාව ලංකාවේ පාලන ආයතනයක් හැටියට පළාත් පාලන ක්ෂේත්‍රයේට පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශය සහ එක්තායක එකතු වෙලා හඳුන්වලා දුන්න විසඳුම දැන් ඉතස් උනන්දුවෙන් ඉතා කැමැත්තෙන් වැළඳගෙන ක්‍රියාත්මක කරගෙන කොළඹ මහනගර සභාවේ විසඳුම ඉතා හොඳින් ක්‍රියාත්මක කරගෙන හිටියා. නමුත් එහි සමහර කොටස් භාවිතා කිරීම අක්‍රිය වෙලා හෝ භාවිතා නොකර තිබුණා. මේ අවස්ථාවක් වුණා ඒ කොටස් ක්‍රියාත්මක කරගන්න පැහැදිලිවම කියනවා නම් gedara ඉඳන් වැඩ කරන්න පුළුවන්. අපි මෙතෙන්දී මේ work from home කියන සංකල්පයේදී අපිට දැනෙන්නේ රාජ්‍යයේ නිලධාරියා නැත්නම් සේවා ලබා දෙන කෙනා work from home. නමුත් අපි බැලුවේ work from home for everyone. ඒ කියන්නේ සේවා ලාභියාටත් ගෙදර ඉඳන් තමන්ගේ ඉල්ලීම කරන්නත් ප්‍රතිඵලය ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම තමයි අපේ උපාය මාර්ගය උනේ. එහෙම නැත්නම් අපේ අරමුණ උනේ. අපිට ඒ සඳහා අපි මේ නිර්මාණය කරලා තිබුණ විසඳුමම ශක්තිමත් එය ඒ කොටස ක්‍රියාත්මක කිරීම පමණයි අපිට අවශ්‍ය වුණේ. ඊට අමතරව ඔබ බොහෝ දෙනා දන්නා පරිදි කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ කොවිඩ් වැක්සීනේ ලබා දීමේ ක්‍රියාවලිය බොහොම සාර්ථක අන්දමින් සැලසුම් සහගත අන්දමින් ක්‍රියාත්මක කරගන්නට අපිට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව තිබුණා. අපි කිසිම නිර්මාණයක් කිරීමට උත්සාහ ගත්තේ නැහැ, මහන්සි වුණේ නැහැ. ඒට ගැළපෙන තවත් යෙදවුමක් හඳුනා ගැනීම පමණයි අපි සිදු කළේ. ගෞරවයක් හැටියට එම ආයතනයට මම නම සඳහන් කරමින් කියන්නම්. e-channeling කියන ආයතනය e-channeling කියන යෙදවුම කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ තුල කොවිඩ් වැක්සීනේ ලබා ගැනීමදී තමන්ට අවශ්‍ය වේලාවක් වෙන් කරවා ගැනීමේ පහසුකම් ලබා දීමට අපිට ලැබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන ඊට සමගියව කටයුතු කරන ඩොක් 99 නැත්නම් ඩිජිටල් හෙල්ත් ආයතනයත් ඉදිරිපත් වුණා.
අපි ඉදිරියේදී මේ ආයතන දෙකේම ඒ සේවාව ලබා ගැනීමට මේ අවස්ථාවල කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ අර ඉරණ්‍ය සඳහන් කළා වගේ අපි හරි සරලව සැහැල්ලු විසඳුමක් කෙටි පණිවිඩ ද්වාරයක් ලබාගෙන ඒ හරහා දෙවන වැක්සීන් දෙවන මාත්‍රාව ලබා ගැනීමට වෙලාව ලබා ගැනීම ලබා දෙන තැන දිනය තැන සහ වේලාව දන්නා යැවීමට කටයුතු කළා. මේ ආකාරයට අපි මේ ඉතා සරල සුළු විසඳුම් වලින් විශාල සාර්ථකත්වයක් අත්පත් කරගත්තා. ඒ වගේම තව එක දෙයක් කියන්නට ඕන. කොළඹ මහනගර සභාව මේ 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 අසාමාන්‍ය අවස්ථාව එන මොහොතේදීම නැත්නම්ද තියෙන හැම අවස්ථාවක් හැම ඔපචුනිටි එකක් ප්‍රයෝජනයට ගත්තා. උදාහරණයක් ඇටියට ICT එක හඳුන්වලා දුන්නා. ආයතනයට එන්න උත්කලයෙන් ලියාපදිංචි කිරීම සඳහා මෙවලම යෙදුණා. එය පළමුවම භාවිත කරපු රාජ්‍ය ආයතනයේ කොළඹ මහනගර සභාව පළමුවට පටන් ගත්තා. ඒ වගේ දැනට කොළඹ මහනගර සභාවට කිසිම කෙනෙකුට පැමිණීමට අවශ්‍ය නැහැ. තමන්ට හිමි යම් මුදලක් ලබා ගැනීම. කොළඹ මහනගර සභාවට විශාල සේවා සපයන්න ප්‍රමාණයක් ඉන්නවා. ඔබ you have only 1 minute mark. Thank you very much. විශාල පිරිසක් ඉන්නා සේවා ලබා ගැනීමට සේවා අපිට කොළඹ මහනගර සභාව වෙත සේවා ලබාගෙන කොළඹ මහනගර සභාවෙන් ගෙවීම් ලබන ඒ සියලුම දෙනාට අපි මේ වෙනකොට ඒ අදාළ බැංකු සමග එකතු වෙලා ඔන්ලයින් පේමන්ට් කරනවා. එහෙම නැත්නම් මාර්ගගත ගෙවීම් කරනවා. ඒ ආදී වශයෙන් කොළඹ මහනගර සභාව වෙත එන්නන් සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ලම අරගෙන අපි දුරකථන අංක දෙකක් හඳුන්වලා දුන්නා වහාම එකක් 01 1 208 208 ඒ හරහා ඔබට වෙලාවක් ලබා ගන්න පුළුවන් කොළඹ මහනගර සභාවට එන්න. නමුත් දැන් ආවට අපේ නිලධාරීන් කාර්යාලයේ නැති නිසා අපි තවත් අංකයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ අංකය හරහා ඔබට අවශ්‍ය කාර්ය ඉදර සිට කරගැනීමේ පහසුකම් අපි සම්පාදනය කර තිබෙනවා. එහෙමනම් කාලයේ නික්ම යනවා. ඉදිරි Q&A session එකේදී එහෙම නැත්නම් ප්‍රශ්න හා පිළිතුරු අවස්ථාවේදී තව ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් ඒකට ඒ ඔබ හා සම්බන්ධ වීමට සූදානම්. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව එක්ට ආයතනයට මේ සංවිධානය කරපු මගේ හිතවත් සමීර ජයවර්ධන චමේන්ද්‍ර ඇතුළුේ කණ්ඩායමටත් ස්තුතිය පුද කරමින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්. බොහොමත්ම ස්තුතිවන්ත වෙලා අප මේ චැට් එකේ අපි ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා නිශ්චෙන් කියලා URL එකක්, රජිස්ට්‍රේෂන් URL එකක්. මේට ඔබ හිතනවා නම් ඔබට යමක් තාක්ෂණ වශයෙන් කළ හැකි කියලා අපිත් එක්ක අත්වල බෙදෙන මේ ගමන යා හැකි කියලා ඔබට හිතනවා නම් අපිට තාක්ෂණයක දැනුමක් අවශ්‍යයි, අපිට ට්‍රේනින් අවශ්‍යයි, අපිට මේ දේවල් අපේ ආයතන ලබා ගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ හිම හිතනවා නම් ඔබලා මේ ඩෙස්ටින් කියන URL එකේ වල තියෙනවා. ඒ හරහා ඔබ රෙජිස්ටර් වෙන්න පුළුවන්. එන්නේ බවනේ හයි. අපි ඊළඟට තවත් විශේෂ කර්තව්‍යකට යන්නේ. ඒ සමයි සීතාවක නගර සභාවේ විසින් දැනට COVID-19 pandemic situation එකේදී ඒ ආයතනයට නගර සභාවට පැමිණෙන අයව පැමිණීම අඩු කරලා තම ආයතනයට ලැබෙන්නා වූ ආදායම් ලබා ගන්නේ කෙසේද කියලා
ඔවුන් ඉතා සරල මුතුරාගයක් හදලා තියෙනවා. අපි බලමු ප්ලසන්තේ රේෂ්කේ කොහොමද ඔව් හදාතේ මුතුරාගය සහ ඔව් කෙසේද අනිත් ආයතනට මෙය උදව්වක් හැටියට කළ හැක්කේ කියලා සහ ඔව් උදව්වක් හැටියට අනිත් ආයතන වලට මෙය ලබා දී හැක්කේ කෙසේද කියලා අපි ලසන්තේ කින්ම දැනගෙන ඉමු. ලසන්ත ඔබටයි මේ අවස්ථාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. බට එක දෙයක් මම තුනා ලසන්ත ඇත්තට ආදායම් පරීක්ෂක රෙවෙනි ඉන්ස්පෙක්ටර් අර්බන් සීතාවක නගර සභාව. නගර සභාව. ප්‍රසන්ටේෂන් එක ප්‍රසන්ටේෂන් එක දානකම් මම විස්තරේ පටන් ගන්නම් වෙලාව යන නිසා. මේ තියෙන්නේ කලින් හදපු එක. නමුත් හරි පටන් ගන්න. මෙමයි අපේ පළාත් පාලන ආයතනය සතුව වරිපණම් ගෙවීම ලැබීමට වඩා කඩකුලි වලින් තමයි වැඩිම ආදායමක් අපිට ලැබෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ ගැටලුව තියෙන්නේ මේ වෙලාවේදී ගෙවීමට හැකියාවක් තියෙන කඩහිමියන්. ඒ කියන්නේ මේ වෙලාවේ අත්‍යවශ්‍ය සේවා සපයන කඩහිමියන්ට එයාලට අවශ්‍යතාවය තිබුණා කඩකුලි හිඟයක් නැතුව සභාවට ගෙවන්න. නමුත් ගැටලුව තිබ්බේ අපේ නිලධාරීන්වත් කාර්යාලයට පැමිණීමක් සිදු කරන්නේ නැහැ. ඒකම සමහර අවස්ථාවල එයාලට බැංකුවට යන්න හැකියාවකුත් නැහැ. නමුත් එයාලට අවශ්‍යතාවය තිබුණා හිඟයකින් තොරව කඩකුලි ගෙවන්න. ඒ කියන්නේ එයාලා අත්‍යවශ්‍ය සේවා සපයන කඩහිමියෝ. ඒ කියන්නේ සිල්ලර බඩු, ෆාමසි ඒ වගේ වෙළඳාම් කරපු අයට ආදායම තිබුණ නිසා එයාලා උත්සාහ කරා කඩකුලී ගෙවන්න. නමුත් ගැටලුවකට තිබුණේ එයාට කඩකුලී ගෙවන්න අවස්ථාවක් ලැබුණේ නැති එක. ඒකෙදි අපි කළේ ඉස්සෙල්ලාම එයාලට හඳුන්වා දුන්නා කේද ආවෙතින් හරි. දැන් මේකෙදි මේ කමේදී අපිට අවශ්‍ය වෙන්නේ මුලින්ම ඔය සඳහන් කරලා තියෙන වගේ බැංකු තුනකින් එකක බැංකු ගිණුමක්, ඊළඟට මේ ක්‍රමවේදය හඳුන්වා දීමේ මුල් කාලය සඳහා පමණක් WhatsApp පහසුකම් තියෙන ජංගම දුරකථනයක් සහ Google Sheet, ඒ කියන්නේ Excel වගේ දැනුමක් තියෙන නිලධාරියෙක් සහ පරිගණකයක් විතරයි. එතකොට මෙතනදී වෙන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් චමෙන්ද්‍ර මහත්තයා එක මම පැහැදිලි කරන්න මේ තියෙන්නේ මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ අපි එයාලට කඩ හිමියන්ට ලබා දෙනවා කේත අංකයක්.
එයාලට පුළුවන් ඒ කේත අංකය සඳහන් කරලා අපි ලබා දෙන බැංකු බැංකුවේ ගිණුම් අංකයට එයාලට ගෙවන්න ඕන කඩකුලිය ඩිපොසිට් කරන්න. ඒක එයාලට එක්ක බැංකුවට ගිහිල්ලා එහෙම නැත්නම් බැංකුවේ SKDM යන්ත්‍රය හරහා එහෙමත් නැත්නම් ඇප් එක පාවිච්චි කරලා එයාලට ගෙවීම කරන්න පුළුවන්. ඊළඟට මේ ගෙවීම තහවුරු කරගන්න අපි අංක දෙකක් හඳුන්වලා දුන්නා. ප්‍රධාන ආදායම් පරීක්ෂක සහ මගේ අංක දෙක ලබා දුන්නා. මේ ගෙවීම කළාට පස්සේ බැංකුවෙන් එන ස්ලිප් එක එහෙම නැත්නම් ඔන්ලයින් ගෙවුවාම එන මැසේජ් එක අර ලබා දෙන WhatsApp අංකයට අපිට එවන්න කියලා. එතකොට ඒකදී අපි බලාපොරොත්තු වුණේ වැඩිපුරම අපි බලාපොරොත්තු වුණේ වැරදීමකින් හරි මේගොල්ලෝ වැරදි කෝඩ් එකකට ගෙවුවොත් ඒක ඉදිරියේදී නිවැරදි කරගන්න අපිට අවස්ථාවක් තියෙන නිසා. එතකොට ඊළඟට ගැටලුවක් ආවා. දැන් මෙයාලට ගෙවන්න තියෙන මුදල කොහොමද අපි දැනුම් දෙන්නේ? ඒ කියන්නේ දැන් ඔෆිස් එකේ කාර්යාලයේ නිලධාරිනුත් නැහැ, කාර්යාලයට ඇවිල්ලා බලන්නත් කෙනෙක් නැහැ. කාර්යාලයේ බොහෝ දුරට විවෘත කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ කාර්යයන් සඳහා විතරයි. එතකොට ආදායම් අංශයේ නිලධාරින් බොහෝ දුරට කාර්යාලයේ රැඳෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට පාවිච්චි කරා Google Sheet චීට් එකකට ඩේටා ටික දාලා එයාලට අර දීපු කේතාංකය ටයිප් කරලා එන්ටර් කරාම එයාලට ගෙවන්න තියෙන මුදල බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ Google Sheet එකේ ගෙවන්න තියෙන මුදල වෙන කාට හරි මේක වෙනස් කරන්න පුළුවන්ද? ඊළඟට වෙන කාට හරි මේ තියෙන දත්ත අනිත් දත්ත වෙනස් කරන්න පුළුවන්ද කියන කිසිම ගැටලුවක් නැහැ. අපි ඒක Google Sheet එකේ අපිට හදන්න පුළුවන් නේ, එඩිට් කරන්න බැරි වෙන්න. එතකොට අපි එයාලට ටයිප් කරන්න දෙන්නේ කේතාංකයේ තියෙන සෙල් එක විතරයි. අනිත් සියල්ලම අපි ලොක් කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේ Google Sheet එක අපි පාවිච්චි කරන්න දෙන්නේ අපි අපේ කඩහිමියන්ට විතරයි. ඒක අපි සිදු කළේ අපි කේතාංක ලබා දෙන මොහොතෙම අපි එයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ගත්තා. එහෙම නැත්නම් WhatsApp නම්බර් එක ගත්තා. ඒ අනුව අපිට හිඟේ බලා ගැනීම නැත්නම් තොරතුරු බලා ගැනීම අපේ කඩහිමියන් සඳහා පමණක් අපි ලබා මේ එක රෙස්ට්‍රික් කරලා තියෙන්නේ. එතකොට කිසිම ගැටලුවක් නැතුව දැන් මේ වෙනකොට අපේ කඩ 374ක් තියෙනවා. මේ වෙනකොට සිල්ලර වෙළඳාම එහෙම නැත්නම් ෆාමසි ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවන් සිදු කරන කඩහිමියන් 52ක් වගේ ගණනක් මේ ක්‍රමයට හැඩ ගැහිලා ඉන්නවා. එතකොට කොහොමත් අපි අනිත් අයට සහන සැලසීමක් කරනවා, මෙයාලටත් සහන සැලසීමක් කරනවා. නමුත් මෙයාලගේ අර හිඟ එකතු වීම ගොඩක් මේකෙන් අඩු වෙලා තියෙනවා. එතකොට මෙයාලට ඕනම තැනක ඉඳලා එයාලගේ ගෙවීම කරන්න පුළුවන් ක්‍රමවේදය හදලා තියෙනවා. ඒක තමයි අපි කරපු පළවෙනිම දේ. ඒ අනුව අපිට ලැබෙන ආදායමේ අඩුවක් තිබුණත් මේ ක්‍රමවේදය හරහා අය අඩු වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක තමයි අපි ආදායම් අංශ වෙනුවෙන් ආදායම් අය කර ගැනීම වෙනුවෙන් අපි හඳුන්වා දීපු ක්‍රමය. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මේ තියෙන්නේ අපිට ඊළඟට ආපු ගැටලුව. මේ තියෙන්නේ අපිට පහුගිය දවස්වල තිබුණ දේශගුණ තත්ත්වය අනුව මේ තත්ත්වය අනුව අයහපත් කාලගුණ තත්ත්වය අනුව අපිට ගොඩක්ම මේ වීදි පහන් ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තිබුණා. එතකොට ඒක වීදි පහන් ඒක කැඩලා තියෙන්නේ මොනවද? අපි හදන්න යවන්න ඕනේ කාවද? කාටද මේක යොමු කරන්නේ? ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපිට ආවා. අපි ඒ වෙනුවට කළේ ආඩිනෝ කියන තාක්ෂණයේ මේ වෙනකොට පාසලේ 9 වසර 10 වසර වගේ තාක්ෂණයේ ඉන්න දූදරුවෝ පාවිච්චි කරන ආඩිනෝ තාක්ෂණයේ පාවිච්චි කරලා ඔටෝමේටඩ් SMS සර්විස් එකක්. ඒ කියන්නේ දැන් මේකෙදී අපි පාවිච්චි කරේ ඒක භාවිතා කරන කෙනාට, ඒ කියන්නේ ඒ දැනුම් දීම කරන්න ඕන කෙනාට අපි දෙන SMS එකක් එවුවාම ඒ SMS එක අපේ පරිගණකයට එනවා. ආවට පස්සේ ඒ පරිගණකෙන් ස්වයංක්‍රීයම ඒ SMS එක එවපු කෙනාට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ඔටෝම යනවා. එතකොට එයාට ඉදිරියේදී මේ ගැන විමසීම් කරනකොට අර රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඉදිරිපත් කළා විමසීම් කරන්න පුළුවන්. එතකොට ඒ SMS එක පරිගණකයට එන ආපු මොහොතේම ඒ සම්බන්ධව
වැඩ අධිකාරී සහ ඒ විදුලි අංශයේ පාලන මහත්මයාටත් ඒ SMS එක යනවා. එතකොට ඒ හැමෝටම මේ ස්ථානයේ වීදි පහන වැඩ කරන්නේ නැහැ මේක ඉක්මනට හදලා දෙන්න කියන පණිවිඩය යනවා විදුලි අධිකාරීතුමා විදුලි වැඩසේෂ අධ්‍යයනය කරන එහෙම නැත්නම් විදුලි අංශයේ බාර නිලධාරිතුමා වෙත වෙනකම්ම යනවා ඒ එක්කම ලේකම්තුමියටත් ඒකේ කොපියක් එනවා එතකොට එතනදී ලේකම්තුමියත් දැනුවත් මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා මෙහෙම එකක් හදන්න කියලා කාර්මික නිලධාරිතුමාට දැනුවත් කිරීමකුත් වෙලා තියෙනවා කියලා එතකොට ඒකෙදි ඒ කාර්මික නිලධාරිතුමා ඒ අදාළ ස්ථානෙට ගිහිල්ලා ඒ මේ විදුලි මේ වීදි පහන් අලුත් වැඩියා කරලා ඇවිල්ලා එතුමාට කරන්න තියෙන්නේ ඒ දෙන ෆෝමැට් එකට අනුව ඕකේ කියන SMS එකක් එවන එක විතරයි. එතකොට you have only 1 minute. එතකොට ඒ SMS එක අර මුලින්ම එවපු කෙනාටත් යනවා මේ ඔබතුමා යොමු කර ගැටලුවට විසඳුම ලැබිලා තියෙනවා එම කියලා ඊළඟට ලේකම්තුමීටත් යනවා ඊට අමතරව මේකෙදි SMS පැමිණිල්ලක් ලැබිලා දින 7ක් ඉක්ම වෙච්ච ඒවා කෙලින්ම සභාපතිතුමා ගාවට ඔටෝමැටිකව SMS එකක් යනවා එතකොට එතුමා දන්නවා මේව පැමිණිල්ලක් ලැබිලා තියෙනවා මේ පැමිණිල්ලට තාම විසඳුමක් ලැබිලා නැහැ කියලා එතකොට එතනින් එහාට යන ක්‍රියාකාරීත්වයක් අපිට මේ දිරියට ගෙන යන්න පුළුවන් ඊට අමතරව අපි මිනිත්තුවක් ඇතුළත තියෙනවා අවසන් කරන්න හයි ගොමි සති අපිට මේ ක්‍රමයම යොදා ගන්න පුළුවන් පැමිණිලි කල්පනාකරණය ඒකම අපි ගාව දැනට ඉතිරලා තියෙන සම්පත් කල්පනාකරණය ඒ වගේ හැම දෙයකටම මේ ඔටෝමේටඩ් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් මේ සම්බන්ධව මොනවා හරි මේ ක්‍රමයන් දෙකම යම් ආයතනයකට හරි මේ හඳුනා දෙන්න ඕන නම් මට පුළුවන් ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න මීට අමතරව මේ සම්බන්ධව හදපු පොඩි ડોකියුමන්ට් එකක් තියෙනවා ඒකත් මම ICT ආයතනයට දීලා තියෙන එතනින් මේ ડોකියුමන්ට් එකක් ගන්න පුළුවන් බොහොම ස්තුතියි ස්තුතියි ICT ආයතනය මේ අවස්ථාව ලබා දුන්නට So thank you, Mr. Lasanta. So he's the revenue inspector from Sitavaka Urban Council, and he found a better solution for the payments and for the repair process of citizens in the area. So that solution and it's benefits for the COVID situation, and it saves time and increases the efficiency of the process. So it's a great solution, and thank you again, Mr. Lasanta Iresh. So over to you here. Thank you Bhavani. මම ඊළඟට ආරාධනා කර සිටින්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති digital initiatives පිළිබඳව අප දැනුවත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක මහේෂ් කළුආරච්චි මහත්මයාට. So next I would like to invite Mr. Mahesh Kaluarachchi, the Assistant Director of Ministry of Home Affairs, to explain the digital initiatives implemented by Ministry of Home Affairs. Over to you, Mr. Mahesh. Bohom stuti suba sandhyawa. Mage presentation ekak share karanna puluwan nan. හරි මම ෂෙයා කරලා තින්නේ මයිතනේ පිනවෙති හරි මයිතනේ ඔබට හෙලෝ සුබ සන්ධ්‍යාවක් මම ඇහෙනවද මාව ඔබ ඇහෙන්නේ සුබ සන්ධ්‍යාවක් ඇහෙනවද දැන් පැහැදිලි ආ හරි බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට සුබසන්දේවා මම මේ
මොහුගේ අවුරුදු කීපයක් ඇතුළත පරිගණක මුදුකාංග මේ සොෆ්ට්වෙයාර්ස් කීපයක් ඩිවලොප් කරා ඉන් හවුස් අපේ අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකක ඇතුළෙම. මේක අද මම ඉදිරිපත් කරන්නේ අපි මේ ළඟදීම කරපු එකක් ග්‍රාමීණ ඉන්ටර්වින්ගේ කන්ටැක්ට් ඩීටේල්ස් අපි මහජනතාවට ලබා ගැනීම පහසු ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඇත්තටම මේක මේ චමින්ද මේක ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න පුළුවන්ද? හරි මේක ෆුල් මේක ප්‍රසන්ටේෂන් මෝඩ් එකට ගන්න. හරි මුලින්ම ඇත්තටම මේ අපි 17,021 ග්‍රාමීණ ද්‍රව්‍ය ඩිවිෂන්ස් තියෙනවා. එකෙන් බොහෝ විට 13,000ක් පමණ ග්‍රාමීණ ද්‍රව්‍යෙන් දැනට රාජකාරි කරනවා. එතකොට අපි මේ ඇප් එකක් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් හැදුවා ගිය අවුරුද්දේ වසා දෙමු කාලේ කොවිඩ් පළවෙනි රැල්ල කාලේදී. මේක ඇත්තටම අපි හැදුවේ ග්‍රාමීණධාරීන් හිටියට ග්‍රාමීණධාරීන් ගොඩක් වෙලාවට මහජනතාවට සම්බන්ධ වුණාට කියන්නේ මොකක් හරි අවශ්‍ය අවශ්‍යකාරණයක තමයි හැමෝම ග්‍රාමීණධාරී හම්බෙන්නේ යන්නේ. එතකොට එකවරම පහුගිය කාලේ රටවසා දැමීම නිසා මේ ග්‍රාමීණධාරීන් බොහෝ රාජකාරී බහුල වුණා සහ ග්‍රාමීණධාරීන්ට මහජනතාවට ග්‍රාමීණධාරීන් ඉක්මනටම සම්බන්ධ කරගන්න උවමනා වුණා. සහ සමෝර්ධ නිලධාරී සංවර්ධ නිලධාරී අතර මේ සියලුම ශ්‍රේෂ්ඨ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන මහජනතාවට සම්බන්ධ කර ගැනීමේ උවමනාවක් ඇති වුණා. එතකොට ඒකෙදි මහජනතාවට දැන් ගෙදරින් එළියට බහින්නත් බෑ. මේ කන්ටැක්ට් ඩීටේල්ස් දන්නෙත් නැති පසුබිමක් තුල අපි පොඩි පෝර්ටල් එකක් හැදුවා. මේ පෝර්ටල් එකෙන් කරේ ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කොහොමත් වෙබ්සයිට් එකේ අපි කියලා තිබුණා ගාමිල්දාරින් සමෘද්ධි නිලධාරීන් සංවර්ධ නිලධාරීන් සහ අනික ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ තොරතුරු කන්ටැක්ට් ඩීටේල්ස් ඇතුළත් කරලා තියන්න කියලා. ඒතොර අපේ මේ පෝර්ටල් එකෙන් කරේ අපි මේ ඔක්කොම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙන වෙබ්සයිට්ස් ලින්ක් කරා. එතකොට ඒක තමයි මේ පල්ලෙහා රූපෙන් පෙන්වන්නේ. එතන මේක රජයේ පොලිස් දෙපාර්තමේන්තුව හරහා ෂෙයා වුණා moha.gov.lk/officerinfo කියන ලින්ක් එක හරහා තමයි මේ මේ පෝර්ටල් එකට ඇක්සස් කරන්න පුළුවන් වුණේ. එතකොට මේකේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. කෙනෙක් ගිහිල්ලා මේ පෝර්ටල් එකට ලොග් වුණා. මේ ගිහ පෝර්ටල් එකට ගියාම ඒකෙන් Tamanට අදාළ දිස්ත්‍රික්කයට ඕනෝ දිස්ත්‍රික්කයට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ඕනෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අදාළව ඉන්නේ මොන කවුද Tamanට මේ හොයාගන්න ඕන කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගන්න ඕන ඔෆිසර් කියන එක තෝරනවා. ඒ තේරුවාම ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙබ්සයිට් එකට රීඩිරෙක්ට්නවා. නමුත් දැන් මේක ඒ අවස්ථාවේ හදිසි අපි හදලා දුන්නා. මේක දීර්ඝකාලීනව භාවිතා කරන්න අමාරුයි. මොකද මේ අපේ වෙබ්සයිට් එක හරහා වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වෙබ්සයිට් එකට තමයි මේක ලින්ක් වෙන්නේ. මෙතන ඩේටාබේස් එකක් මොකුත් තිබුණේ නැහැ. ඒතකොට ඊට පස්සේ අපි මේක බැලුවා මේ ග්‍රාමීණධාරීන්ගේ ඩේටාබේස් එකක් හදලා මොබයිල් ඇප් එකක් හදලා මහජනතාවට මේක ලොග් වෙන එක වඩාත් පහසු කරන්න. මොකද ගොඩක් 50%කට වඩා මහජනතාව මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා තමයි මේ තොරතුරු හොයන්නේ. එතකොට ඊළඟ ස්ලයිඩ් එකට පොඩ්ඩක් ගියොත් ඊට පස්සේ අපි කරේ වෙනම ඩේටාබේස් එකක් හැදුවා. චමින්ද ඊළඟ ස්ලයිඩ් එක වෙනම ඩේටාබේස් එකක් හදලා අපි වෙනම මේ වෙබ් ඇප්ලිකේෂන් එකක් හැදුවා. ඇප්ලිකේෂන් එකක් හදලා අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා මේ ග්‍රාමීණධාරීන් සම්බන්ධව පර්සනල් ෆයිල් කරන නිලධාරීන්ට account හදලා දුන්නා. හදලා දීලා අපි කිව්වා මේ සියලුම තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අදාළ ග්‍රාමීණධාරීන්ගේ තොරතුරු මේකට ඇතුළත් කරන්න කියලා. එතකොට මේ ඊළඟ ස්ලයිඩ් එකට අපිට යන්න පුළුවන්ද චමින්ද? චමින්ද ඇහෙනවද? නැහැ කලින්. ඊටත් කලින් එක. ඊටත් කලින්. නැහැ උඩට යන්න. තව උඩට යන්න. ආයක. ඔව් දැන් මේ නැහැ දෙවෙනි එකට යන්න. ඒක. ඔව් දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපි හදාපු වෙබ් ඇප්ලිකේෂන් එක. මේකේ අපි ග්‍රාමීණ ද්‍රව්‍ය ඉන්ෆර්මේෂන් අර
වෙනම අරගෙන තිනවා. එතකොට එතනින් මෙතනින් අපි මහ ජනතාවට මේ අපේ වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා ගන්න පුළුවන්. පත්තපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ඉන්න ග්‍රාමීලදාංගයේ තොරතුරු. එතකොට ග්‍රාමීලදාංගයේ කන්ටැක්ට් ඩීටේල්ස්, ඊමේල් ඇඩ්‍රස් ඒ විස්තර ටික පෙන්නනවා. මේක තවත් ඉස්සරහට අපි ඩෙවලොප් කරගෙන ගිහිල්ලා අපි ඊට පස්සේ මොබයිල් ඇප් එකක් හදුවා ඊළඟ ස්ලයිඩ් එකට. චමෙන් ඊළඟ ස්ලයිඩ් එක ඊළඟ ස්ලයිඩ් එක අපි තියෙනවා මේක මොබයිල් ඇප් එකක් අපි හදුවා. මොබයිල් ඇප් එක මේකත් අපි මේ ටෝටලි ඉන්හවුස් ඩෙවලොප් කරේ අපේ ICT ඇසිස්ටන්ට් මහේෂ්. මේ ස්ලයිඩ් එක හරියද? තව එකක් යන්න ඕනේ එහාට. මහේෂ්. මහේෂ් you are muted. මහේෂ්. ආ හරි. කොහමද කොතනින්ද නැවතුනේ? අපි මොබයිල් ඇප් එකේ. මොබයිල් ඇප් එක පැහැදිලි. මොබයිල් එක හදලා මේ අපි මේක Google Play Store එකට විතරක් දැන් අප්ලෝඩ් කරලා තියෙනවා. මෙතෙන්දී මේ මොබයිල් ඇප් එකෙන් අපිට පුළුවන් තමන්ගේ අදාළ පළාත මුලින්ම තෝරන පළාතට අදාළ දිස්ත්‍රික්කය තෝරන දිස්ත්‍රික්කයට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයෙන් තමන්ට අදාළ ග්‍රාමීලධාරි කොට්ටාෂය තියුවම ඒ ග්‍රාමීලධාරි කොට්ටාෂයේ ඉන්න ග්‍රාමීලධාරීගේ නම සහ ෆෝන් නම්බර් එක ඊමේල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ මොබයිල් ඇප් එකෙන් මේ ග්‍රාමීලධාරි තුමාට අවශ්‍ය නම් අපිට කෝල් එකක් ගන්නත් පුළුවන්. කෝල් එකක් අරගෙන තමන්ගේ ප්‍රශ්නේ කතා කරගන්න පුළුවන්. දැනට මේ Android මේක අපි Google Play Store එකේ හොස්ට් කරලා තිනවා. ඊළඟ එකට අපි යමුද? මේක ඇවිල්ලා මේ අපි monthly basis අපි data update කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අපි accounts හදලා දීලා තිනවා. මේ ග්‍රාමීලධාරි subject එක කරන subject officer ට. එතකොට එයා මේකෙන් ලොග් වෙලා මාසෙකට සැරයක් මේකේ data update කරනවා සහ අමාත්‍යංශයේ විදිහට අපි පසුබිම් කරනවා අපිට බලන්න පුළුවන් මේ අන්තිමටම update කරේ කවුද කියලා. එතකොට සාමාන්‍ය මාස 3-4ක් update නොකර තිබිච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයක් තිබුණොත් අපි එතෙන්ට කතා කරලා මේක ආසන්න මාසෙටම update කරනවා. එතකොට මේ වම් පැත්තේ screen එකේ තියෙන්නේ ඒ admin interface එක අපිට බලා ගන්න පුළුවන් එක සහ දකුණු පැත්තේ තියෙන්නේ පොඩි ඉන්ටර්ෆේස් එකක් ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඒ සබ්ජෙක්ට් ඔෆිසර්ට තමන්ගේ ග්‍රාමීලධාරීන්ගේ තොරතුරු අප්ඩේට් කරන එක. ඊළඟ ස්ලයිඩ් එක. මේ මේ මේකේ තියෙන්නේ අපි ඉස්සරහට කරගන්න හිතාගෙන ඉන්නවා මේ අනිත් ෆීල්ඩ් ඔෆිසර්ස් එක. දැන්ට අපි මේ ග්‍රාමීල් මේ ඇප් එක හරහා ග්‍රාමීලධාරීන්ගේ විතරයි දෙන්නේ තොරතුරු. දැනට අර අපි වෙබ් පෝර්ටල් එක හරහා පුළුවන් අර මම කලින් කියපු විදිහට අනිත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල වෙබ්සයිට්ස් වල රීඩිරෙක්ට් කරන එක තාමත් එහෙමම තියෙනවා. එතකොට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න අදාළ නිලධාරිය හරහා සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික නිල සංවර්ධන නිලධාරි, සංවර්ධන නිලධාරි අදළු සියලුම ෆීල්ඩ් ඔෆිසර්ස්ලා අපි මේ ඩේටාබේස් එකට එක ඇඩ් කරගන්න බලාපොරොත්තු වෙනවා සහ ඒක අප්ඩේට් කරමින් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි මොබයිල් ඇප් එකත් ඊට අනුරූපව අපි වෙනස් කරලා ඉස්සරහට අප්ඩේට් කරගෙන යනවා. ඊට පස්සේ අපි iOS එකටත් වෙනම ඇප් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපිට මේකට ගියපු වියදම රුපියල් 5000යි. ඒ 5000 අපිට වියදම් උනේ Google Play Store එකේ අප්ඩේට් කරන්න විතරයි. මේ සිස්ටම් එක අප්ලෝඩ් කරන්න විතරයි. මේ ටික තමයි මට කියන්න තිබුණේ අපි හදාපු solutions වලින් මේ ළඟදිම හදපු solution එක. මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ICT ආයතනයට අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ 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 පිළිබඳව හැඳින්වීමක් කරන්න ඉඩ දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. Thank you Mr. Mahesh. Now I would like to invite Mr. Naveen, Vice President of Dialogue to share your ideas with us. Thank you. I hope everybody can hear me. Ahenoda hemotam? Yes, we can hear you. Yes, we can hear. Thank you. Main
can you put my deck on please some more So, let me start by first. I mean, you are on mute. Loku, thank you. Ekak kiyannone. Hamotama metana inna. Mokada issellama mama baluwe me avurudde mage gedara race tika electronically mama kohawat CFC ekata kohawat yanne nathuwa municipal council ekata yanne nathuwa eka pay karagatta ඊට පස්සේ revenue license එක කිසිම ප්‍රශ්නයක් නැතුව අලුත් වැඩියා කරගත්තා. ඉන්පසු අර CMC එක කිව්වා වගේ e-channeling එකට ගිහිල්ලා මගේ වැක්සීන් එක book කළා. මට time එකකුයි place එකකුයි හම්බුණා. එතනට ගිහිල්ලා පැයක් තුලදී ඔක්කොම injection එක ගහ ගන්නකම් ඔක්කොම කරා. ඊට පස්සේ මාසයකට පස්සේ ඒ දවසේට ඉස්සල දවසේ SMS එකක් ආවා ඔක්කොම details එක්ක ඒ එම්මම ගිහිල්ලා second එකත් හොඳට ගහ ගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ වගේ කතා කරනකොට මම හිතන්නේ private citizen කෙනෙක් හැටියට e-government එකේ reality එකක් පේනවා අපිට. polling වල ඉන්න වුණේ නැහැ. මම ගියා එතකොට මේ කොවිඩ්ට පොඩ්ඩක් ඉස්සෙල්ලා ගියා මේ revenue license එක මේ revenue license නෙමෙයි license එක අලුත් වැඩිය කරන්න එතන health මේ check එකයි license එක ගන්න තැනයි ඔක්කොම ඒක electronically පුන්න නැති වුණත් ඇතුලේ මට තේරුණා ඒ එතන processors ඔක්කොම digitize වෙලා තියෙන්නේ කියලා නැත්තම් ඒ විදිහට කරගන්න බැහැ so thank you very much as a private citizen thank you a lot then mama poddak dialogue එක ගැන ඉක්මනට කියන්නම් ඊට පස්සේ අපේ digitization journey එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න තව අපිත් එක්ක කතා කරන්න ඕනේ වුණොත් මේ මොනවත් අපි විකුණන්න නෙමෙයි මෙතනට ආවේ හැබැයි අපේ journey එකයි අපි කරන්නේ මොනවද මේක support කරන්න කියන එක කියලා දෙන්න next slide ඔයා දන්නවා මම වැඩි මේ ස්ලයිඩ් වල ඉන්නේ අපි තමයි රටේ largest telco revenue වශයෙන් බලනකොට විදේශ විනිමය අතින් විදේශ ආයෝජක අතින් number 1 ඉන්නේ FDI number 4 in CSE අපි දැන් $2.5 billion ට වැඩිය ආයෝජනය කරලා තියෙනවා අපේ services වි network වලට next slide මේ තියෙන්නේ අපේ හැමෝම දන්නවා හම්බෙලා තියෙන awards youth service band so ඒවා ටික අපිට consecutive 8 years corporate accountability rating එක හම්බෙලා තියෙනවා as well with GSMA වල world mobile congress වල අපි අනිත් ලෝකේ හැම අනිත් telco ICT companies අතරින් අපිට awards හයක් හම්බෙලා තිනවා මේ different solutions වලට next slide දැන් අපි කතා කරා work from home කොහොමද කරන්නේ e-government කොහොමද කරන්නේ ඔක්කොම දැන් කතා කරනකොට මම අපිට කවුරුත් කිව්වා අර පංගකලාට පස්සට දාලා තිබුණ initiatives උත් දැන් එළියට ගන්න වෙනවා කියලා ඒක හරීම I think ඇත්ත කතාවක් and basically අපි ඒක බැලුවාම අපි දැක්කා අපි දැන් telecom company එකක් හැටියට telecom industry එකේ company එකක් හැටියටත් අපි මේක support කරන්න ඕනේ මොකද දන්නවද අපි දැක්කා අපිට දැන් data අවුරුදු 10ක් grow වුණ එක year දවස් 49 දෙගුණම එම නිසා අපිට කාර්යභාරයක් තියෙනවා private citizens ලටයි government service එකටයි හැමෝටම network එක හදලා දෙන්නයි work from home
एरिया एक हदल एक अभी गियावृद्धे में कोविड हिंदा आयोजन अड़क रत्ने अभी बिलियन विसी अटक स्पेंड करा इन्वेस्ट करा नेटवर्क के डेटा सेंटर्स कैपेसिटी कवरेज वैडी करा मे आवृद्धे तब बिलियन तिहा अभी व्यंकरो अंड दें दागन आनो ये डेटा ग्रोथ धरा गांड रट वेडकर आयोजन एन ओण विदेश विनिमय एन ओण ये अपे प्रॉफिट तरा तत् वेडिय 2.5 टाइम्स अभी दालती है सो मन देखा डेटा स्पीड लो कीला मट मेसेज जगे पेनवा ये लो वेलाती है मेच्चर मे मे ग्रोथ तक ही एक पार्ट उन ग्रोथ तक दवा सतलिस नमे हितन ए ए ग्रोथ तक एक तमाय अभी मे इन्वेस्टमेंट तक दान सो नेक्स्ट नेक्स्ट स्लाइड प्लीज ओम करगरे अनकोट अभी वी हैव आल्सो इन्वेस्टेड इन न्यू टेक्नोलॉजी 5G अपिट दैन कोलंबो वल 70 टावर्स तीयनवा मम देखा मे फोरम एके गोडक इनोवेटिव कट्टिय इन्नवा इनोवेशन कियन्ने सर्किट बोर्ड कर दाला इनोवेट करन कट्टियत इन्नवा एगोल्लन्ट पुलुवन् अपिव कॉन्टैक्ट करला मे 5G एन्न पुलुवन् එතකොට අපිට ප්‍රූෆ් වෙන්න සෝ ICT එකත් සමග ඔගලොත් සමග සිටිස් එක වැඩ කරනවා ලැබ්ස් වලට උයි අනිත් ඉස්කෝල වලටත් අපි ගෙනියන්න යන්නේ මේ තාක්ෂණය මොකද ඉස්කෝල ළමයි උත් මේ මේ ඩෙවලොප්මන්ට් කරනවා ඔක්කොම කරනවා ඒ අයිඩියාස් උත් අපි ගෙන ගන්න. Next slide. මේ තියන්නේ අපේ Bay of Bengal gateway එකයි modules cable system so undersea cable systems වලට අපි දැන් invest කරලා basically international network එකත් හදලා තියෙන්නේ. මොකද international bandwidth ගොඩක් අවශ්‍ය වෙනවා අපේ e-government private sector වැඩවලට. Next slide. මේ තියෙන්නේ COVID-19 කාලේ lockdown කාලේ අපි කරපු initiatives. අපි මේවා ඔක්කොම කරේ actually අපි work from home ඉන්න කම. अभी अपे कंपनी अभी डिजिटाइजेशन एक गैन और दैन पहाक हयाक की तरह अभी कर लाती है ए ए अवरुद्ध गान तुल अभी आप हैनेट तीन दा तमा अपने मेवा कर गान पुलवांग उने सो अभी कस्टमर्स का टे ई कनेक्ट ई लर्न ई क्या ई टेनमेंट ई हेल्थ के ला वर्टिकल्स वाला अभी डेटा डबल करा पंगवा के को लांडा फ्री डेटा दूनना නැනස ඊතක්සලා ෆ්‍රී කරලා දුන්නා ඊකා ඩිජිටයිසේෂන් අපේ ඇප් එකෙන් කරා අන්ලිමිටඩ් ටීවී දුන්නා වෙන වෙන ගවර්න්මන්ට් කොවිඩ් කන්ට්‍රෝල් ටාස්ක් ෆෝස් එකේ අපි රුපියල් 200 මිලියන් ප්ලෙජ් කරලා අපි නිගම්බු වලයි හෝමාගම හොස්පිටල්ස් වල කම්ප්ලීට් ICU units හදලා දුන්නා. උයි තව මේ connectivity දුන්නා මේ quarantine centers වලට එහෙම. So පේනවා මේ sectors segments හතරේ අපි දැන් 7 billion වලට වැඩිය consumer concessions උයි lockdown periods වල data telephones routers fiber ඒවා අපි ලබා දීලා තියෙනවා ගවර්න්මන්ට් ආයතන වලට ප්‍රයිවට් සෙක්ටර් එකට දෙකටම නෙක්ස්ට් ස්ලයිඩ් මේවා තමයි සමහර අපේ අපි මේ ලොක්ඩවුන් එක කාලෙම
අපි කරපු පැකේජ් so double data for staff Microsoft O3 අර Slack එහෙම අපි කතා කරා ඔයගොල්ලෝ කතා කරන්නේ ඒ වගේ Microsoft Office 365 වලට data Zoom ඒ වලට unlimited data device secure ඒ කියන්නේ ගෙදරින් ඉඳන් වැඩ කරනකොට security concern එකක් තියෙනවා so devices කොහොමද අපි secure කරන්නේ ඒ වගේ ඒවා ඒ වගේ solutions රාශියක් අපිට market එකට ගේන්න පුළුවන් වුණා ගෙදර ඉඳන් වැඩ කරන ගමන් දැන් අපි කතා කරන්නේ work from home කොහොමද අපි ඒක කරන්නේ කියලානේ next slide එකට යන්න sorry for the disturbing you okay. have 1 minute more okay so අපි ඉක්මනට බලමු next slide අපි මේ frameworks හතර use කරලා තමයි අපේ digitization එක කරේ මේ තියෙන්නේ උඩ left corner එකේ තියෙන digitization framework එක මෙතන තියෙ පල්ලෙන් තියෙන security framework එක analytics framework එක privacy framework එක මේ frameworks හතර භාවිත කරලා තමයි අපි digitization කරේ මේ ගැන වැඩියෙන් කතා කරන්න ඕන නම් අපිට වෙන වෙනම presentation කරන්න පුළුවන් මේ ගැන next slide मेके वेडियारे सिंप्लीफिकेशन डिजिटाइजेशन कैलोलेशन ऑर्डर टू एक्टिवेट बिल टू कैश ट्रबल टू रिजॉल्व प्रोसेसर्स अभी डिजिटाइज करा कंपनी हर हयानी योट समहार विट ओगुलंट ते प्रोसेसर्स होयागण पूर्वांगे සමහර විට එක මිනිස්ට්‍රි එක නෙමෙයි එක ඩිපාර්ට්මන්ට් එක නෙමෙයි ඩිපාර්ට්මන්ට් ගානක් අස්සේ තියෙන ප්‍රොසෙසර්ස් වෙන්න පුළුවන් next slide so මේක තමයි අර කවුද මැචියුරිටි ඉන්ඩෙක්ස් එකක් ගැන කතා කරේ අපිට අපි කම්පැනික් හැටියට එලියෙන් ඔලිවර් වයිමන් ෆ්‍රොස්ට් ඇන්ඩ් සලිවන් කියන කන්සල්ටින් කම්පනීස් ඒගොල්ලෝ ගෙනල්ලා අපේ කම්පැනි එක දිහා බලලා डिजिटाइजेशन मेच्योरिटी इंडेक्स अभी पटांग अभी ताम ए जर्नी है गवर्नमेंट ए जर्नी है सो एक नेक्स्ट स्लाइड मेक अपे स्पेंड अभी अपे रेवेन्यू 4.5% आई करा डिजिटाइजेशन होल्ड अपे रेवेन्यू Sand large 130 billion. The 4.5% की अन्य की याद कियला ओकलंटर हम मोटा मत येरे ना ऐति. Next slide. May verticals हतर तमाय आपी बैलवे को मत आपी digitize करने को तो मनाद रहने simplification and digitization, digital adoption, digital organizational culture, systems दान न पुलु आ मिनिस्सू private organization के ना थारी අමාරුම තැන එතන මිනිස්සු කොහොමද වෙනස් කරන්නේ මේ විදියට වැඩ කරන්නේ value creation from analytics ඒතර right side එකේ තියෙන්නේ අපිට අවශ්‍ය target ටික ඒ target ටික තමයි අපි මේ digitization campaign මේ process එකෙන් අපිට කරගන්න අවශ්‍ය වෙලා තිබුණේ so 5% revenue lift 4.5 billion savings 6 to 8% EBITDA ඒ goals ටික හදාගත්තට පස්සේ अरे टीम्स हमारे में एक गोष्ट के दान न पुलवा मैं वो हेटअप मटे मना रही हूँ नेक्स्ट स्लाइड प्लीज अजय दाल अपने मटे नेक्स्ट स्लाइड आई मेकअप पानी में नेक्स्ट स्लाइड देख मटे किया ने मेहमान अभी इससल लम्बा डिजिटाइजेशन और इससल ला सिंप्लिफिकेशन बलान वाया दम में तो ना मैं फाइनल लगे बैलू है अभी බැලුවා 1136ක් තිබුණා ඒ ප්‍රොසෙසර්ස් චැලෙන්ජ් කරා ඒ චැලෙන්ජ් කරලා ප්‍රොසෙසර්ස් 279ක් ඉවතට දැම්මා ඊට පස්සේ 857ක් සිම්ප්ලිෆයි කරා 594ක් ඩිජිටයිසේෂන් වලට අපි තෝරගත්තා ඒකෙන් අපි දැනට කරලා තියෙන අවුරුදු 5ක් තිස්සේ 439 so
එතන තියෙන මෙසේජ් එක අර ඩිජිටයිස් කරන්න ඕන low hanging fruit කියලා ඔයගොල්ලෝ කිව්වා low hanging fruit ටිකක් හොයාගන්න main processors ටික උත් බලා ගන්න ඊට පස්සේ next slide මේවා තමයි ඊට පස්සේ මේකෙන් ආපු solutions එකක් තමයි අපේ self care app එක මේකෙන් පේනවා අපි කොහොමද ඒකේ impact එක කියලා 600 million monthly collections විතරක් ඒකෙන් next slide මේ තියෙන්නේ dealer retailer hub එක ඒක retailerට හම්බුනාම ආයි retailer ළඟට යන්න ඕනේ නැහැ eKYC කරන්න පුළුවන් ID card information ගන්න පුළුවන් ඒ ඔක්කොම ගන්න පුළුවන් forum එක so a solutions ටික develop වුණා දැන් මේ ගැන කාට හරි අපෙන් අහගන්න ඕන නම් අපි ඒක වෙනම අපි කතා කරන්නම් කොහොමද මේක අපි හැදුවේ කොහොමද field එකට දැම්මේ අපේ learnings මොනවද කියලා next මම හැම කවුද අහලා තිබ්බ HRM system එකක් මේ තියෙන්නේ අපේ e HRM system එක so employee profiling attendance leave management revenue remuneration management training ඔක්කොම ඒ HRM platform එකේ sorry for the disturbing Mr. Navin your time is finished okay so I'll just jump to the last slide please just before thank you තව so අපි මේ presentation එක මේ මිනිත්තු 10න් කරන්න හරිම අමාරුයි අපි sessions 3කට කඩලා ලැහැස්ති කරලා තියෙන්නේ so ICTA එකටයි ඔබතුමන්ලටයි interest එකක් තියෙනවා නම් අපි වෙනම sessions මේ areas තුනේ අපි මොනවද ඉගෙන ගත්තේ අපි මොනවද වැරදි කරේ ගොඩක් වැරදි වෙනවා ඒ වැරදි වලින් ඉගෙන ගන්න තියෙන්නේ පංගුවක් කියව වැඩ කරන්නේ නැහැ ඔව් වැඩ කරන්නේ නැහැ congest වෙනවා කඩා වැටෙනවා ඒ මේ අත්දැකීම් අරන් තමයි ඉදිරියට යන්න ඕනේ. So government sector එකේ වුණත් private sector එකේ වුණත් ඒක reality එකක්. So අපි ලැහස්ති මේ segments වලට වෙනම කතා කරලා ඔගලොත් එක්ක කතා කරන්න මේ අපේ digitization journey එක ගැන. Thank you very much. බොහොමත්ම ස්තුතියි. Dialogue ආයතනයේ vice president Navin. අත්‍තරම මේ කාල සීමාව අපේ ඉතාමත් වේගෙන් එනවා. එම නිසා අත්‍තර ගොඩක් දේවල් අපිට ගන්න තියෙනවා, දැනගන්න තියෙනවා. ඩයලොග් එකට අපිට උදව් කරනවා. අපි විදිරියට මේ වගේ වෙනම ඒරියාස් අරගෙන අපි ගෲප් වයිස් අපි සෙෂන්ස් කරන්න plan කරනවා. අපි දැන් අපේ තව එක session එකක් තියෙනවා අපේ CTO හිරන්න සමසේගේ ඒ tracker එක කොහොමද implement කරන්න කියලා Patrick කලිය ඔයගලන්ට දෙයක් අරගෙන යන්න මෙයා මෙතන එළිය මෙතන යනකොට ඊට ප්‍රථම අපි එකක් AA presentation එක තියාගෙන අපි ඊළඟට අපි යොමු වෙනවා ප්‍රශ්න ඔයගලන්ගේ questions ගොඩාක් කියලා අපේන questions තියෙනවා අපි ඔයගලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම හිතන්නේ මේ අවස්ථාව අපි යොදාගම ප්‍රශ්න වලට උත්තර දෙයි ඒක මම කියනවා ඔයගල හිතනවා නම් ඔයගල next generation office කෙනෙක් හැටියට අපිත් එක්ක අත්වල බැඳගෙන ඉදිරිය යන්න පුළුවන් කියලා ඔබට අවශ්‍ය ට්‍රේනින් අවශ්‍යද ඔබට අපේ ආයතනයේ තාක්ෂණික දැනුමක් ගන්න අවශ්‍යද ඒ වගේ එහෙම අවශ්‍යතාවයක් තියලා ඔබ හිතනවා නම් ඔබට පුළුවන් next gen form අපේ දැන් registration form එකක් කියලා තියෙනවා ඒකේ ඔයගල register වෙන්න ඒක ඇත්තට government එකේ officers ලාට විතරයි register වෙන්න තියෙන්නේ private ප්‍රයිවට් සෙක්ටර්ස් වල රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවයක් නැත්නම් ගවර්න්මන්ට් එකට රාජ්‍ය නිලධාරින් විතරක් ඒක රෙජිස්ටර් වෙයි. දැන් අපි ඕපන් අපි ප්‍රශ්න ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ගොඩක් කියලා අපි යොමු කරනවා. අපි ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා සිල්ව දිනාටම ඔබේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඩයලොග් ආයතනයේ තියෙන ඔබට උදව් කරන්න. ඒ වගේ තවත් පෞද්ගලික ආයතන සිටිනවා, ICT ආයතනයේ සිටිනවා. ඔබට අවශ්‍ය දේවල් මේ ලබා ගැනීමට අවශ්‍ය දේවල් තියෙනවා නම් වෙනම ප්‍රශ්න තියෙනවා නම් මේ අවස්ථාවේ ඉල්ලා අපි ඔයගොල්ලන්ට යොමු කරනවා.
ඔයගොල්ලගේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න චැට් එකේ ගොඩක් ප්‍රශ්න දාලා තියෙනවා sorry මට ඇහුනේ මට පැහැදිලි නැහැ you are having a learning and work and learn packages hello can you hear me yes we're not yes go ahead but in light packages there is no google meet not included so can you include google meet to light packages because the in rural area we have very poor people trying to learn through the lms which available in sri lanka currently using the especially well, for me to google classroom well, for me to clear it out we are asking question you ask a question from the ict or dialogue because regarding dialogue, another Mr. Yes. All right, okay. If සමාවෙන්න මටත් ඔතනට පොඩි එකතු කිරීමක් කරන්න ඕනේ බර්නඩ් කියපු කතාවත් එක්කම. ඇහෙනවද මාව? ඔව් පැහැදිලි. මම සදේශ කඩතුමත් කියන මම සජිත් සාරංග. මීට කලිනුත් මම මේ ගැන මේ ප්‍රශ්න කිරීමක් කළා මම TRC කෙනෙක්ට ඇහුවා. ඩයලොග් කෙනෙක්ට ඇහුවා. හැබැයි මේ කවුරුවත් කිය දැන් මොකද මම තමයි මම මේ මම විශ්වාස කරන මම me.lk එක අසීමාන්තිකව පාවිච්චි කරපු කෙනෙක් මම පොහුණු සෙෂන් කරනවා පොහුණු සෙෂන් එක සාමාන්‍ය 150ක් 175ක් විතර සෙට් වෙනවා මම අනන්තව පාවිච්චි කළා හැබැයි අවසාන මොහොතේදී තමයි අපි දැනගත්තේ මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් නෑ කියලා ඊළඟට ප්‍රශ්න කළාම කිව්වා මේක වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එකට ඇඩ් කරනවා කියලා හැබැයි මම අනිත් කනෙක්ෂන් ගැන දන්නේ නැහැ මං ගාව තියෙන ඩයලොග් එකක් මේ වෙනකන් ඩයලොග් එකෙන් කන්ෆර්මේෂන් එකක් දීලා නැහැ meet.go.lk එක වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එකට ඇඩ් කියලා සජිත් මම ඉගෙන සඳහන් කරා මම හිරන්නේ අර පළවෙනි පැන්ඩෙමික් සිටුේෂන් එකේදී අර අපි රාජ්‍ය සේවකයන්ට උදව්වක් විදිහට මේ ගොඩක් ටෙලිකොමියුනිකේෂන් කම්පනීස් ඉදිරිපත් වුණා මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් ප්‍රොවයිඩ් කරන්න ඊට පස්සේ බොහොම මෑතකදී තමයි අපි අපිට තේරුම් ගියා ඒක සස්ටේනබල් නැහැ මොකද ඒවත් මේ කමර්ෂල් ආයතන නිසා ඒගොල්ලෝ ඊට පස්සේ අපි TRC එකේ මැදිහත් වීමෙන් අපි වර්ක් ෆ්‍රොම් හෝම් පැකේජස් වලට අපි ඉන්ක්ලූඩ් කරගත්තා ඔක්කොම ටෙලිකොමියුනිකේෂන් ආයතන මොබයිල් ඔපරේටර්ස්ලා හතර දෙනයි සහ ෆික්ස් ලයින් ඔපරේටර්ස්ලා මයිතන දෙන්නෙක් ඉන්නවා SLT ලංකාවේ ඒ ඔක්කොගෙම වර්ක් ෆ්‍රොම් හෝම් ඇන්ඩ් ලර්න් පැකේජස් වලට ඉන්ක්ලූඩ් කරා මයිතන ඒ අදාළ ආයතන වල සපෝට් කට්ටිය නොදැනුවත්ව ඇත්තේ බොහොම මෑතකදී තමයි මේක මේ කෙරුණේ TRC එක මගින් එක කන්ෆර්ම් කරලා තියෙනවා ඒවා ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා ඒකින්ද මට මේ වගේ කිමින් කියන්න පුළුවන් ඒ ටික වර්ක් ෆ්‍රොම් හෝම් පැකේජස් වල ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ අපි ඒ ආයතන ඇතුළෙත් අපි ඒගොල්ලෝ දැනුවත් කිරීම අපි පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි කරන්න නෑ මේ meet.gov.lk එක පාවිච්චි කරනකොට කැපෙන්නේ මේ ලර්න් ඇන්ඩ් වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එක නෙමෙයි normal data වලින් මම දැන් ඩයලොග් එකේ නම් එහෙමයි මම අනිත් කනෙක්ෂන්ස් ගැන දන්නේ නැහැ මොකද මං ගාව තියෙන ඩයලොග් එකක් නිසා හරි ඒ ගැන අපි පරීක්ෂා කරලා බලන්න ඩයලොග් එකත් එක්ක ඔකේ අපි බොහොම ස්තුතියි අපි ඒක අපි තව දුරට පරීක්ෂා කරලා බලන්න ගෞ නෙමෙයි මම Google Meet එක ගැන මගේ ගැටලුව නම් මම හිතන්නේ විශ්වනායන් පිරිස් reply to me that Google Meet packages are on the way we'll see on this right okay Bernard we'll keep your questions and we'll try to answer your question as soon as possible. Baya ada me weda satahane api man hitanne aayatana kihipayak ekkollu aayatana mattamen karapu dewal present kara ekta aayatane apita slack tracker ekak e saha ita matharawa nest cloud ekak api present karala thibba apita free of charge denna puluwan dewal oba aayataneeta me covid samayedi gedara sita weda karaganeemata pahasu wen dewal ඒ නිසා ඔබලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේහා සම්බන්ධව ඔබට ආයතන දෙයක් ලබා ගන්න ඕන නම් එහෙම නැත්නම් ඔබට උදව් කරන්න පුළුවන් නම් අපි හා එක්කලා මේ ගමනට යන්න ඔබට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔය ප්‍රශ්න අපිත් එක්ක ඔබගේ ප්‍රශ්න හා උත්තර අපිට යොමු කරන්න. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. මම හිතන්නේ එක්කෙනෙක් හරි ලක්ෂා නේද? ඔව් අයියෝ පැහැදිලි. මම ඉත පස්සේ කීප එකක පාර ආවා. හරි.
බංකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ IT ඩෙවලොප්මන්ට් ඔෆිස ඩෙවලොප්මන්ට් ඔෆිස ඉදිරියට තමයි මම ඉන්නේ. මට පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් අපි ඇත්තටම මේ IT කරන කට්ටිය, يعني මේ IT සම්බන්ධයෙන් අපි ආසයි මේ දේ කරගෙන යන්න. ඇත්තටම ඔක ලොකු සහයෝගයක් ඕගොල්ලන්ගෙන් හම්බෙන්නේ. හැබැයි මම අපි මේ වැඩ කරද්දි මම දැක්ක දෙයක් තමයි අපි කීප දෙනෙක් තමයි කැමති IT එක්ක වැඩ කරන්න. අනිත් අය ගාමන්ට් සෙක්ටරේ ගොඩක් අය මේ බයයි මේ IT කියන එකට ඇඩප්ට් වෙන්න. මොකද ටෙක්නොලොජි එකට ඇඩප්ට් වෙන්න බය. ඒතකොට මම දැක්ක දේ තමයි මේ අපි IT ගෙනල්ලා පාවිච්චි කරන්න හැදුවට මේ අපි යූසර් end users ලේදීට මේ IT කරන කට්ටිය විතරක් ඒක කරන්න අමාරුයි. ඒතකොට ඇත්තරම මොකක් හරි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ නෝ නඩු ගානේ දැන් කොටිම ගොත් Excel එකක් Word එකකට පවා යන්න කට්ටිය බයයි. මොකද කම්පියුටර් කියන එකට අපි මුලින් පටන් ගත්තා දිහම තිබ්බා. නමුත් දැන් ඒ බය ගිහිල්ලා තියෙනවා. ඇත්තරම පොඩි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ බේසික් ලෙවල් එකෙන් එහෙම පටන් ගත්තා නම් ඇත්තරම ඕගොල්ලෝ ගෙනල්ලා දාන ගොඩක් ටෙක්නොලොජි එක මේ ඇඩප් මේ මේ අපිට යූස් කරන්න ලොකු හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. මොකද IT කරන කට්ටිය විතරක් මේක කරන්න අමාරුයි. අනිත් කට්ටිය මේක ෆැමිලියර් වෙන්න උනොත් මේක ඇත්තටම ගොඩක් හොඳ මේ මට්ටමක ගේන්න පුළුවන් මේ කියන ප්‍රශ්නේ පැහැදිලි. ඇත්තටම ඔත ප්‍රශ්නයක් ඔබ ඉදිරිපත් කරේ ICT ආයතන මත සමිර ඔල්රෙඩි ප්‍රසන් කරා. අපි ගොඩක් ඔය සම්බන්ධව දේවල් වගේ කරන්නේ. එකක් තමයි අපි CIO එක IPAR රිෆෝම් කරගෙන CDIO කියලා වෙනම ස්කිල් මැප් කරලා ඒකලන්ට අවශ්‍ය CIO කියන එක නමට CIO නෙවෙයි. ඇත්තටම CIO කෙනෙක් ගවර්න්මන්ට් ඔෆිස් එකේ ඉන්නේ CIO. ඔහුට තියෙන බලතල මොනවාද? ඔහුට තියෙන දැනුම මොනවාද කියන එකත් අපි තව ප්‍රයිවට් ආයතන අතර පාර්ට්නර්ෂිප් එකක් අති කරගෙන ඔහුට අවශ්‍ය ට්‍රේනින් ඒ අවශ්‍ය දේවල් ලබා දීමේ CDIO රිෆෝම් එකක් අපි ළඟදිම ලොන්ච් කරන්න ප්ලෑන් කරනවා. දැන්ට ඔල්රෙඩි ඉන්ටර්නලි වැපින් කරගෙන යනවා. දැන්ටත් අපිත් එක්ක එකවෙලා Digital UK කියලා ආයතනය සහ මැචුරිටි මොඩල් එකේ වෙනම ගවර්න්මන්ට් ආයතන වල මැචුරිටි ලෙවල් වල එස්ටෝනියාත් අපි එක්කවෙලා දැනටමත් ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. මේදී ඔබ කිව්ව හරියටම හරි. ඒකට අපි කිව්වේ next gen gov කියන ඇක්ටිවේෂන් ෆෝර් next gen gov කියන රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ කියලා. ඔබලා කවුරු හරි ඉට්ටයිකින් සමග ඇත්තල් බැඳගෙන ඔබට යන්න පුළුවන් නම් මේදී අපි 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 ප්ලෑන් කරන්නේ අපි සැලසුම් කරලා තියෙන්නේ ඔබ කිව්වා වගේ හරියටම හරි IT දන්න කට්ටිය හරහා IT නොදන්නා අයව ට්‍රේන් කිරීම තමයි පැහැදිලි කරන්නේ. ට්‍රේන් ට්‍රේනින් මෙකැනිසම් එකක් අපි වෙනම කරලා ලොකු අපේ තියනවා ව්‍යාපෘතියක් මේ කොහොමද IT නොදන්න කෙන ආයතනට මෙය ගෙනියන්නේ කියලා. රයිට්. සෝ ඒ ඉනිෂියේටිව්ස් එක අපි පැහැදිලිව තියනවා. ඒත් අපි විලම ට්‍රේනින් එක ට්‍රේනින්ම විතරක් නෙවෙයි තව අපි කේස් ස්ටඩීස් එක්සමිනේෂන්ස් කරන්න කෝසස් අපි දැන් තමයි සර්ටිෆිකේට්ස් එක පියසර්ලාගේ කරගෙන යනවා. ඒකලොත් එක්ක කොහොමද මේගොල්ලන්ට ට්‍රේනින්ස් දෙන්නේ? ඒවා අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙන්න සහ ඉතාමත් පහසු ගෙවීම් ක්‍රමකට ලබා දීම සඳහාත් අපි දැනටම කරගෙන යනවා. ඒ අතරතුර තවත් ටෙලිකොම් ප්‍රොවයිඩර්ස්ලත් එක්ක අවුට් අවශ්‍ය ටෙලිකොමියුනිකේෂන් ඉන්ටර්නෙට් අධිපති වල දෙන්නත් ඒකලන්ට ඒකලන්ගේ සවිබල ගැනීමටත් වෙන වැඩසටහනක් අපි ඉදිරියේදී ඉදිරි වැඩසටහන අපි ඒකගෙන දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මමිතන්නේ ලක්ෂ්මන් මහතාට මාක්රි ප්‍රශ්නයක් තියෙනවා. අයිබෝවන් මම ලක්ෂ්මන් කරා ගුරුවරයෙක්. ඇතරම අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන ගොඩක් අය කතා කළා කිව් දෙනෙක් මේ ගැන මම සතුටු වෙනවා. මේ ඒ වගේම මේ හැම ක්ෂේත්‍රයකටම මම දැකපු අඩුපාඩුවක් තමයි මෙතන තියෙන මේ කට්ටියට තියෙන මේ ඩිජිටල් ලිටරසි කියන එක නැතිකම. එහෙනම් ඒ නිසා අපිට වැඩ කරන්න අමාරුලා තියෙනවා. ඔෆිසර්ස්ලට ගොඩාක් අයට ෆෝන් එකක් පාවිච්චි කරගන්නවත් බෑ. ඒක ගොඩක් අයට මම දැකපු තැන්වල කම්පියුටර් පාවිච්චි කරන්න බෑ. ඒ වගේ හැකියාවල් නැහැ. ඒ වගේ කොහොමද වැඩ කරන්න කියන එක නැහැ. ඉතින් අන්නේ ඒ හැකියාව දෙන වැඩසටහන් අපිට ක්‍රියාත්මක කරන්න ඕන නම් මේ ඩිජිටල් ලිටරසි කියන එක වැඩි කරගන්න සෝ ඇප්ලිකේෂන් අපිට දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දෙයි. නමුත් වෙලා තියෙන්නේ මේ ඇප්ලිකේෂන් යූස් කරන එක තමයි වැදගත් වෙන්නේ කියන එක. ඉතින් ඒ හැකියාව ලබා දෙන්න අපි මොනවා හරි ඔයගොල්ලන්ගෙන් ලොකු වැඩපිළිවෙලක් යෙදෙනවා නම් මේක ලොකු දෙයක් කරන්න බෑ. අතන මම පුජ්‍යලිකව මේ වෙනුවෙන් ලොකු වැඩක් මේ වෙනකොට කරගෙන යනවා. ගොඩාක් ආයතනවල අධ්‍යාපන ආයතන ගුරුවරු හෝ දෙනෙක් පුහුණු කරලා තියෙනවා කොහොමද ඔන්ලයින් උගන්වන්න කියලා. ඉතින් මම ICT ගුරුවරයෙක් තනියෙන් ඒක කරේ. නමුත් එහෙම නෙවෙයි මම කියන්නේ ආයතනයක් විදිහට ඔයාලට පුළුවන් නම් ඒ වගේ වැඩ ඉවලක් ෆෝම් කරන්න කොහොමද මේ පොඩි පොඩි දේවල් දන්නේ නැති ගොඩක් අය චූටි දේවල් ෆෝන් එකේ දාන WhatsApp වල වැඩ කරන්න දන්නේ නැති අය ඉන්න පුළුවන් ෆෝන් එකෙන් Google ෆෝම් එකක් හදාගන්න data collect කරගන්න අනික් කාට message එකක් දාන්න දන්නේ නැති ගොඩක් අය ඉන්න ඔන්න ඔය චූටි දේවල් ටික හදලා දුන්නා නම් ඉහළට යන්න මේ පොඩි ground level එකේ ටික හදුවනම් ඔකට හරියනවා කියන එක තමයි මගේ අදහස. මගේ අදහස ඉදිරිපත් කරන්න
හරි බොහොම ඉස්සෙල්ලා ලක්ෂ්මන් මහතා ඇත්තරම ඔබ කිව්වේට අපේ කැපැසිටි බිල්ඩින් කියලා ICT ආයතනයේ ඩිජිටල් ඉකොනොමික යටතේ වෙනම යුනිට් එකක් තියෙනවා ඒ කැපැසිටි බිල්ඩින් නැත්නම් ගවර්න්මන්ට් এডুকেෂන් ඇස් සිටිසන්ස් කියලා ඒ රාජ්‍ය ආයතන සහ අධ්‍යාපනයට අධ්‍යාපනයේ කේටිවල් යුනිවර්සිටීස් වොකේෂනල් ට්‍රේනින්ග්ස් ඒ සියලු දෙනාටම ඒ වගේම සිටිසන්ලට කියලා වෙනම ප්‍රෝග්‍රෑම්ස් තුනක් වෙන වෙනම දියත් කරගෙන යනවා. එතෙන්ද ඔබ කිව්වා හරි අපි ඊළඟට කැපැසිටි බිල්ඩින් ටීම් එකේ හරහා ඒ යුනිට් එක හරහා සිදු වෙන්නේ රාජ්‍ය ආයතන ඉස්සලා ඉරේෂ් මහතා මයිතර සදාහන් කරා වගේ ආ රාජ්‍ය ආයතන මට්ටමට යනකොට අපි ඇප්ලිකේෂන් එකක් දානකොට ඇප්ලිකේෂන් එක බාර ගන්න පුළුවන් කට්ටියක් අපි බිහි කරන්න තමයි හදන්නේ. ඒතර අපි එතෙන්දී ඉන්ටර්නෙට් එකට යන්නේ කොහොමද වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන්නේ කොහොමද කියන එක අපි කියලා දෙන්න දෙයක් නැහැ. ඔව් ඒවට රෙඩි වෙලා තියෙන්නේ ඇප්ලිකේෂන් එක බාර ගන්න. අපි එවන් වැඩපිළිවෙලක් දැන් කරගෙන යනවා කැපැසිටි බිල්ඩින් එකේ. ඒකේ පළවෙනි පිළිවෙල හැටියට ඔබට අදහස් කරන්න තමයි මේ ඇක්ටිවේෂන් ෆෝරම් එකට ගිහින් ඇක්ටිවේෂන් ෆෝරම් එකේ ඔබ වගේ අපිට සහයෝග දෙන්න කට්ටිය ඉන්නවා නම් අපිත් එක්ක අත්වල මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ICT ආයතන කාර්මකත් මොකද ගවර්න්මන්ට් ආයතන ඉන්න 1.5 මිලියන් ඉන්නවා ලම්බුණු ලංකාවේ ඉන්න 22 මිලියන් ඉන්න. ඉතින් මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට අපි ඕගොල්ලන්ගේ සහාය ගන්න අපි ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් අපි ලබා දෙන්න පුළුවන් ආයතනයක් හැටියට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න පුළුවන් අපි අපි වෙනුවෙන් අත්වල බෙදගෙන යන්නේ ඕගොල්ලන්ට කතා කරන්නේ කැපැසිටි බිල්ඩින් ප්‍රෝග්‍රෑම් එක අපි ඉස්සරහට මේක ගැන තවදුරටත් දැනුවත් කරන්න පුළුවන් මම තවත් ගොඩක් තියෙනවා සමීර වික්‍රම මහතාත් මාකරි ප්‍රශ්නයකට යොමු වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් නේ ඔයගොල්ලෝ කැමති කට්ටියනවා නම් මේ සම්බන්ධව next gen එකට register වෙන්න next gen එකේ වෙනම අපි මේ meeting අපි වෙනම මේ වගේ forum එකක් තියලා වැඩි විස්තර දැනුවත් කරනවා අපි කරන ඒවා ඔයගොල්ලන්ට සහයෝගී අපිත් එක්ක එකව වෙලා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි ඉතින් කතා කරමු next gen එකේ මම පොඩි අදහස් කීපයක් දක්වන්න කැමතියි මම දකිනවා එක එක රාජ්‍ය ආයතනවල ඒ රාජ්‍ය ආයතනවල තියෙන හැකියාව අනුව එතන කවුරු හරි IT දන්න කෙනෙක් හරි එකතු කරගෙන ඒ ආයතනය ඇතුළේ මන්දුවට ඒගොල්ලෝ පොඩි 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 සිස්ටම් හදාගෙන කොහේ කොහේ එක වලට ඔබේ මට පැහැදිලි නෑ පොඩ්ඩක් ලයින් එක පොඩ බ්‍රේක් වෙනවා නැවත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නේද මුදිත සෝරි මම හිතන්නේ අප කියන්නේ මම හිතන්නේ ඔව් ඩිස්කනෙක්ට් වුණා වගේ ඔව් මුදිත ඔබ මම කැමති ආනද අපිට මේ අද ප්‍රෝග්‍රෑම් එක ඇතුළත ගොඩක් දෙනෙක් ප්‍රසන් කරා දේවල් සහ ටෙක්නොලොජි සොලියුෂන් ප්‍රසන් කරා ඒ වගේ සමහර කට්ටිය ගාව මෙතන ඉන්න කට්ටිය ගොඩක් දෙනෙක් ගාව සොලියුෂන් නැති ඒවා ඔබලාට දෙන්න කියන ඔබලා මේවා ගන්න කැමැත්තක් තියෙනවා නම් මේ ඔබලා ආයතනයේදී ඕනේ කියලා හිතනවා නම් ඒහා සම්බන්ධව කටයුතු කරන්න ඕන නම් අපිට next gen එක හරහා next gen page එකක් තියෙන Facebook page එක Facebook page එක හරහා ඔබලාට अनिवार्य නමුත් ඒක පවත්වගෙන යන්න ලොකු සමාහරණයට බාධාවක් වෙනවා මම එතනින් යනවා දැන් මට එහෙම අදකින් තියෙන ඉඩක් අපි ඉනිෂියේට් කරලා එහෙම කරගෙන මම ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ දැන් මම නයිසලේස් ඔෆිස් කෙනෙක් නමුත් ඊට පල්ලෙහා කට්ටියට ඒක කරගෙන යන්න එහෙම සෙටප් එක හැදෙන්නේ නැහැ ඒක ඒ කියන්නේ අපි පටන් ගත්ත එකටත් වඩා අමතරව සමාන ප්‍රයිවට් කම්පැනිස් වලින් අපි ගත්තත් අපි එහෙම රිකියුටඩ් තැනකින් ගත්තේ නැත්නම් සමහරට ඒ කම්පැනිය නැති වෙන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක අරගෙන යන්න කොට ඔය වගේ යම් කිසි ප්‍රශ්නක් තියෙනවා මම කියන්නේ අපි මේ වගේ කරද්දී අපි ඒව සම්බන්ධව ටිකක් අවධානයක් යොමු කරන්න මොකක් හරි විසඳුමක් දෙනවා නම් හොඳයි ඒවට හරි අපි මේ පිළිබඳව වෙනම අපි සාකච්ඡාවක් තියෙනවා මම මේඳ වැඩි විස්තර කරන්න යන්නේ නැහැ මොකද ICT ආයතනයේ වෙනම ඩිජිටල් සර්විසස් කියලා වෙනම යුනිට් එකක් තියෙනවා එහෙදි අපිට ඔක්කොම ප්‍රශ්න තමයි රාජ්‍ය නිලධාරී මාරු වෙනවා උදා කරගෙන යනකොට ඒතර ඒ වැඩි කරගෙන යන්න ඇති වෙනවා ඒ සඳහා අපි සස්ටේනබිලිටි අප්‍රෝච් කියලා කොහොමද මේක ඉදිරියට පවත්වාගෙන යන්නේ ආයතනයේ අඩු ගන්න IT යුනිට් එකක් තිබිය යුතුද යුනිට් එකක් තිබිය යුතු නම් ඒ සඳහා තිබිය යුතු දේවල් මොනවද ඒ සඳහා අපි දැනුවත් කරලා සහ අවශ්‍ය රිසෝර්සස් දීලා ඒ අවශ්‍ය ට්‍රේනින් දීලා
ඒ අවශ්‍ය පහසුකම් සපීමේ වෙනම වැඩ පිළිවෙලක් අපි කරගෙන යනවා ඉදිරි ප්‍රොජෙක්ට් සියලු ප්‍රොජෙක්ට් සඳහා මම රජීම් ප්‍රසන්න ඇමිලිබිටියෙන් මම මෙතනම රෝලි අවස්ථාවක් ගන්න අපි ඇමිලිබිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කරපු සිස්ටම් එකක් තියෙනවා ඔෆිස් මැනේජ්මන්ට් පෝර්ටල් එකක් එතකොට අපි මේ දවස්වල වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එකට මේ වැඩසටහන පාවිච්චි කරලා බොහොම සාර්ථකව ඊට අමතරව මේ වැඩසටහන ඉල්ලපු අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට රත්නපුර දිස්ත්‍රික් අනිත් ප්‍රාලේ කාර්යාලවලට ඒ වගේම මම හිතන්නේ මෙතන සම්බන්ධන මෙදවච්චේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි සිස්ටම් එක දුන්නා ඒ වගේ අවශ්‍යයි නම් මේක නොමිනල් ලබා දෙන්න පුළුවන් මොබිටෙල් ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා මේ සඳහා අවශ්‍ය SMS ටිකක් ෆ්‍රී ලබා දෙන්න එතකොට සිස්ටම් එක අපේ ඉන් හවුස් සර්වර් එක දීලා තියෙන්නේ එතකොට මැසේජ් ටිකක් ෆ්‍රී වෙනවා ඒ නිසා වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක හැන්ඩල් කරන්න බොහොම සාර්ථකව හැන්ඩල් කරන්න පුළුවන් අපිට මැසේජ් එක නොටිෆිකේෂන් එකක් දීලා ටයිම් වල ඔකේඩ් කරලා කට්ටිය නොටිෆයි කරලා කට්ටිය කැඳවන්න ඒ වගේ මේ වසමේ අයම දෙන්නේ එක තහවුරු කරන්න අර චන්දිමි නාමල කියන්නේ සොෆ්ට් කොපි එක අපි පාවිච්චි කරලා තියෙනවා එතෙන්දි වෙරිෆයි කරගන්න හරියට මේ නායය ඒගොල්ලන්ගේ ලිස්ට් කරන්නේ සීරු පහසුකම් තියෙනවා ඊට අමතරව අපේ එක වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ එතකොට තැපෑල නිවාඩු ඉදිරි වැඩසටහන් කළ වැඩසටහන් ඒ වගේම ගබඩාව පුද්ගලික ලිපිගොනු ලේකනාගාරය ඒ වගේම සේවාලාභී ලියාපදිංචිය මේ වගේ මොඩියුල්ස් 9ක් විතර තියෙන වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක් ඒතර මේකත් අපිට අවශ්‍යයිට නොමිනල් ලබා දෙන්න පුළුවන් ඒ කැමති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා මොකද බිම් මට්ටමේ හුඟද්දරට සිස්ටම් දුවන්නේ නැහැ නැෂනල් ලෙවල් එකේ සිස්ටම් දුවනවා අපි දකිනවා 2005 වගේ ඉඳගෙන ICT එකේ LGN 1.0 ඉඳගෙන මම ඉන්නවා ඇක්ටිව් වම අඳුරනා කීප දෙනෙක් ඉන්නවා මෙතන නමුත් දැන් මේ බිම් මට්ටමේදී හුඟද්දරට වැඩසටහන් ක්‍රියාත්මක තලයේදී ෆේල් වෙනවා ඒතකොට මේක සාමාන්‍ය අපි බිම් මට්ටමේ අපි හදාගත්ත සිස්ටම් එකක් තියෙන අපේ අවශ්‍යතාවයන්ට සා වෙන සොලූෂන් එකක් නැති හින්දා මම හිතනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොඩක් විතර සම්බන්ධ වෙලා තියෙනවා අවශ්‍යයි අපිට පුළුවන් මේක නොමිලේ දෙන්න මේ සිස්ටම් එක දීලා අවශ්‍ය පුහුණු වීම් ටික දෙන්න පුළුවන් අපි දැනට කොවිඩ් මේ මොඩියුල් එක මේ දීලා තියෙන අවශ්‍ය අයට ඕකේ කමෙන්ද බොහොම ස්තුතියි කමෙන්ද විනාඩි පන්දුල අර මිස සමීර කිව්ව දේ සහ ඔයයකට දුන්න උත්තරය අතර පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙන එක නිවැරදි කරන්න ඕන සමීර කිව්ව දේ තමයි මේ අපි කවුරු හරි නිර්මාණය කරපු සොලියුෂන් එකක් පාවිච්චි කරපුවා තවත් ආයතනයක් එතකොට ඒකේ සස්ටේනබිලිටි එක පිළිබඳ ප්‍රශ්නයක් කිව්වේ දැන් නිලධාරින් මාරු වෙනවා කියන එකේදී එතුම අදහස් කළේ දැන් අපි හිතමු ලසන්ත හදපු එක කියලා ලසන්ත හදපු සොලියුෂන් එක තව ආයතනයක් පාවිච්චි කරපුවාම ඒකේ සස්ටේනබිලිටි එකට මොකද ලසන්තගේ මාරු වීම බලපෑමක් වෙන්න පුළුවන් එතකොට දැන් මෙතෙන්දී පැහැදිලි කරන්න අපි කවුරුත් මේ සහභාගී වෙන අයට පැහැදිලි විය යුතු දෙයක් තමයි අපි මේ මොහොතේදී ගත යුත්තේ මේ ලෝ හැංගින් ෆෘට්ස් කියන ඒවාදී මේ තියෙන සිටුේෂන් එකට අපි විසඳුම වලට ඔය විදිහේ දේවල් වලට යන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීන දේවල් වලට අපි විසඳුමක් සොයා ගැනීමේදී තව කෙනෙක් සාර්ථක වූ පමණින් ඔව් තව තැනක හරියට කෙරුණා කියන එක පමණින් ඒක පාවිච්චි කිරීම අනතුරුදායකයි ඒකේ ප්‍රශ්න තියෙන එක අපි මේ සහභාගී වෙන අයත් තේරුම් ගත යුතු දෙයක් ඒක තමයි මිස සමීරත් කියන්න උත්සාහ කළේ මොකද එතුමත් මේ ශාස්ත්‍රයේ උඟක් අපිත් එක්ක වැඩ කර අපි දන්නවා එතුම ක්‍රියාත්මක වෙලා තියෙන ඒක තමයි එතුම කියන්න ගත්තේ ඔබ කිව්ව දේ හරි අපි මේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ නිලධාරීන් හුවමාරු වීම පිළිබඳ ඔබලා ගන්න ඒ ක්‍රියාමාර්ගයේ අගය කරනවා කොහොමද බොහොම ස්තුතියි බද්දුල හරියටම හරි ඔබ කිව්ව එක ඒක සුපිලි ගන්නවා සමීර ජයවර්ධන මේ ඔබටත් මොන හරි අදහසක් තියෙනවද මං හිතන්නේ චාමෙන්ද්‍ර මේ හොඳ දවසක් ගත වුණේ මං හිතන්නේ අදහසක් නෙමෙයි මං හිතන්නේ අපි මේක රැප් අප් කරන්න අවශ්‍යයි මොකද ඉට්ස් ඕල් ටයිම් බවුන් හින්දා අපි ප්‍රශ්න ගොඩක් තියෙනවම දැක්කා අපි බොහොම හොඳයි මොකද අපිට මේ ප්‍රශ්න හැම දෙයකටම මේ අනිවාර්යෙන් අපි ඔය සේරම නෝට් කරගෙන පිළිතුරු ලබා දෙමු මොකද මේකේ සැලසුම මං කිව්වා වගේ මේ 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 ඇක්ටිවේෂන් ෆෝරම් එක කියන්නේ එකක් විතරයි මේ 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 මුළු ක්‍රියාවලියම එතකොට මේකේ අපිට පේනවා දැන් හොඳ උද්වේගයක් උද්දාමයක් තියෙනවා අපි අතරේ උනන්දුවක් තියෙනවා සහ අපි වටේ බොහෝ දෙනෙක් මේක කරගෙන යන්න කැමැත්තෙන් ඉන්නවා ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ හැම දිනකටම අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා තොරතුරු වා සංවිධාන තාක්ෂණ විවිධායතන වෙනුවෙන් ඒත් එක්කලා මම මතක් කරනනම් අර මහත්තුරු දෙතුන් දිනේ මම හිතන්නේ අපි හුඟක් සතුටු වෙනවා අර එකම පල්ස් එකෙන් කතා කරනකොට මොකද දැන් එකක් තමයි මේ අර කියුවාගේ ඩිජිටල් ලිටරසි එකේ වැදගත්කම අර ගුරුතුමෙක් සඳහන් කරා ඩිජිටල් ලිටරසි කියන එක තමයි කී මේ මේ තියෙන සිටුේෂන් එකේදී අපි ඉස්සරහට යන්නේ කියලා ඒක සම්පූර්ණ නැත්නම්
මොකද අනිත් හැමදේම දැන් උගන්වන්නට වැඩි අවශ්‍ය වෙන්නේ අර ඩිජිටල් ලිටරසි කියන මේක මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කියලා දෙන එක. ඒක ගැන අපේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ඊට අමතරව මේ වැඩසටහන ඇතුළේ අර චාම්බෙන්ද සදාන් කරා වගේ කීප වාරයක්ම මේ නෙක්ස්ට් ජෙන් ගව් වැඩසටහනත් එක්ක එකතු වුණොත් ඔබ හැම දිනාටම තවත් දිනකට සේවාවක් කරන්න වගේ මේක පළදායී ඉස්සරහට ගෙනියන්න ඔබට දායක වෙන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා මේ අපිට හුඟක් හොඳ සාර්ථක දවසක් අවසන් වුණේ මේක ආරම්භයක් පමණයි මේ අවසානය නෙමෙයි මොකද අපිට තවත් අනාගතයේදී මේ වගේ වැඩසටහන් සති දෙකකට සැරයක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට එක එක තීමැටික් ඒරියාස් එක්කලා විවිධ දේවල් එක්කලා අපිට කතා කරන්න හම්බ වෙයි. ඉතින් මම හිතනවා මේ අද දවසේ අපි හැම දිනත් එක්කලම යම්කිසි කතිකාවතක් ගොඩනැගුවා. අපි මේක ඉස්සරහට ගෙනියමු අර කියපු Facebook එකේ දැන් චාමෙන්ද්‍ර ස්නාන් කරයි කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා මේකත් එක්කලා සම්බන්ධ වෙලා අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල. අපි මේ කටයුතු ඉදිරියට ගෙනියමු මේ කතා කරගෙන ගිය විදිහටම. Right. හැමදාම බොහොම ස්තුතියි. Thank you very much Samira. ඇත්තටම අපේ next gen කියලා page එක තියෙනවා Facebook එකේ. ඒ හරහා මේක අපේ government එකේ අපේ handle කරන page එක, official page එක next gen හරහා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අවශ්‍ය දේවල් මොන හරි තියෙනවා නම්, එහෙම නැත්නම් ඔබට training ඔබට අපේ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒකේ අපිට යොමු කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි අනිවාර්යෙන් අපි read කරනවා, අපි බලනවා. ඒ page එක බලලා හැමෝටම reply කරනවා. මට පිට දැනුත් අත් කීපයක් තියෙන එසවිලා. නමුත් අපේ කාල හොරා පොඩ්ඩක් පැනගෙන යන හින්දා ඕගොල්ලන්ගේ ප්‍රශ්න දැනට chat එකේ දාන්න. එහෙම නැත්නම් next gen එකට එකතු වෙලා අපිත් එකතු කරන්න. මොකද මේකේ තව එක දෙයක් අපිට කියන්න ඕනේ මූලික අරමුණක් මේ activation forum එකේ. අපිට හැමදාම කරන්නේ අර ඔබ තුමාලා හැමෝම කිව්වාගේ එක්ක application එකක් ගේනවා, system එකක් ගේනවා, අපි බලමු කියලා ආයතනකට දාන්න. ඒ ආයතනයේ ඒ අවශ්‍ය ඒ නිලධාරි ඉන්නවද නැද්ද කියලා දන්නේ නැත්නම් අපි application එක දාන්න. ඒ කවුරු හරි ආයතනයේ නිලධාරියෙක් ඉන්නකම් ඒකට ඒ application එකේ ඒ කටයුත්ත කරගෙන යනවා. නමුත් ප්‍රශ්න වෙන්නේ ආයතන ඒ ආයතන නිලධාරියා මාරු වුණොත් හරි එක්ක මාරු වෙන්න ඕනේ නැත්නම් අසනීපයක් කියලා ලෙඩ වුණොත් හරි එතනින් එහාට ඒ එතනින් එහාට ඒ වැඩේ කරගන්න බෑ. ඒ වගේම leadership එකක් බලපානවා ආයතනික තියෙන කොහොමද මේ technology තාක්ෂණයේ අපිට යන්නේ කියලා. ඔන්න ඔය ප්‍රශ්න හින්දා තමයි අපි දැන් අපි මේ වගේම සමහර ගොඩක් රාජ්‍ය ආයතන වල සිටිනවා රාජ්‍ය ආයතන වල සිටිනවා IT දැනුම තියෙන IT වලින් දේවල් කරව අද ඔයගොල්ලෝ තින්නේ කොච්චර මේ IT ඒකුල්ලගේ ආයතන වෙන්නේ අනිත් අයට ඩිපෙන්ඩෙන්සියක් නැතුව තම ආයතන වෙන්නේ තමන් ඉදිරිපත් කළ තමන් කරපු දේවල් පෙන්නේ ඒකුල්ල කවුරුත් කියලා නැහැ සල්ලි ගින අර මහේෂ් කිව්වා රුපියල් 5000 ගිය කියලා ඒ ප්ලේ ස්ටෝර් එකට දා එතකොට ලසන්තගේ ප්‍රසන්ටේෂන් ලසන්ත කිව්වේ Google Sheet එක යූස් කරලා සල්ලි ගියේ නැහැ. නමුත් ඒගොල්ලෝ ආයතන එන කට්ටිය අඩු කරලා තිනවා. ඒගොල්ලෝ ඇතුළේ ට්‍රේඩ් කරලා තිනවා. කවුරුත් මේවා ඇගවීම කරලා ලක් කරන්න එකක් නැහැ. මේ වගේ අපි හොඳ රිසෝර්සස් තියෙනවා. මෙතන එක අරමුණ තමයි ඇක්ටිවේෂන් ෆෝරම් එකේ මේ තියෙන රිසෝර්සස් අපි එලියට අරගෙන ඕන්න ඇක්ටිවේට් කරන්න. ඔවුන්ට අවශ්‍ය ට්‍රේනින් අවශ්‍ය ප්‍රතිපාදන මොන හරි තිබෙනවා නම් ඒ අවශ්‍ය දේවල් අපි වෙනත් ආයතන සහ එකතු වෙලා අවශ්‍ය දැනුම ලබා දීම තමයි අපේ මූලික කාර්යභාරයන්නේ මේ ඇක්ටිවේෂන් වල. ලංකාවේ ප්‍රථම වරට මේ වගේ සාකච්ඡා මණ්ඩපයක් අපි ඉදිරිපත් කරේ ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන සහ ෆස්ට් අපි දැනුම හඳුන ගන්න. ද අපිට පේනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා සහ එහා සම්බන්ධ වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා උදව් කරන්නත් අපිට කට්ටිය ගොඩක් ඉන්නවා කියලා. මම හිතනවා කාල වේලාවත් වැඩි යන හින්දා right දැන්ට 5:34ක් වෙලා අපි මෙතනින් අපි මේ ව්‍යාපෘතිය මේක අද මේ අවසානියක් නොවේ සමීර කිව්වා වගේ ඉදිරියට අපි වෙනම education government and sectors wise අපි ඉදිරියට ගමන මේ ගැන අපි තවදුරටත් කතා කරලා සාකච්ඡා කරනවා අර වගේ digital literacy rate එක වැඩි කරන්න අපි උදව් කරනවා next gen gov forum එක හරහා ඉදිරියේ CIO forum එකක් අපි වෙනම තියලා launching එකක් අපි start පටන් ගන්නවා ඒතර ඔබ සඳහා තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපිට එවන්න අපි වෙත ලියන්න ඔබට දැන් කතා කරන්න තැනක් තියෙනවා ඔබගේ හැකියාව ඉදිරිපත් කරන්න තැනක් තියෙනවා ඒ සඳහා අවස්ථාවක් අපි ඔයාලට දීලා තියෙනවා මම හිතන්නේ අපි අදට නැවතීමක් සිදු තියෙමු අද දවසේ විතර අපි ඉදිරි වැඩසටහන් වලදී අපි හමුවෙමු අප ඔබලට තියෙන ප්‍රශ්න ඕන දෙයක් අපි හා එවන්න කියලා අපි ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි අද මෙතනට සහභාගී වුණු සිල්ලු දෙනාට අපි හැමෝම මං ලියන්නම් ඔයාට ටිකට
thank you very much madam obili yanna api udaw karanna aniwaryen udaw onimai thank you jamin kamendra thank you thank you very much everybody let's see you on other event thank you thank you thank you thank you thank you good